Ini warna ya ini. මේ පේනවනේ හරිනේ හරි දැන් මේ මෙතන මේ මේකේ මේකේ ගණන් මේක ඔක්කොම හදන්න ටයිම් යන්න තියෙනවා මම මේකේ තිනවා හදන්න ඕනි ගණන් දෙක තුනක් හරි ඒ කියන්නේ ඔයාලට තීරි يعني කන්සල්ට් එක වෙනවා කියලා දෙන්න ඕනික හරිනේ හොඳට බලා ගන්න දැන් මෙතන පළවෙනි ගණන වලට මම එදා කිව්වනේ ඉදිරි කට්ටිය දන්නවනේ මෙතන ඉස්සෙල්ලා මොකද්ද කිව්වෙ මෙතන පවතිනවා නම් ලියන්න කිව්වනේ මෙතන ඉතින් ඔයාලා දන්නවා මෙතන මම මේ පොඩි පළවෙනි ගණන කරන්න ආයෙ මතක් ඉන්න ලිමිට් තියෙනවා මම කොහොමද මෙතන ඉස්සෙල්ලාම දෙක දිනවා සලම් බලන්න යටපදි බිංදු වෙනවද කියලා. යටපදි බිංදු වුණොත් අපිට මේව කරන්න බැහැ වෙනවා. අන්ඩිෆයින් වෙනවනේ. එතකොට ඩිස්ට්‍රක්ට් එක සිටිනවනේ. එතකොට අපි බලන්න ඕනේ මේක ලියන්න එපා අන්ඩිෆයින් වගේ දෙක පාරටම බලන්න මේක සාධකයෙන්ම කඩන්න පුළුවන් ද කියලා. සාධක කළාම යට කියලා දැම්ම මේ යට දින පදයට කපන්න පුළුවන් ද බලන්න. එකපාරම ලියන්න එපා. මම ඉඳලා කිව්වා වගේ. එහෙනම් ඉස්සෙල්ලා බලමු අපි උඩේකේ සාධක කියන්නද කියලා. හොඳට තියාගෙන x වර්ගය ධන x වෙන 6නේ. හරිද? තවල්ට පේන මං කව සාධක කන්න. ස්ක්‍රීන් එක දෙකනේ තියෙන්නේ. ස්ක්‍රීන් දෙක. සාධක කන්නවද කියන එක පොඩ්ඩක් බලන්න මෙහෙම. ස්ක්‍රීන් එක නෙක්ස් එක නැති කියලා. ස්ක්‍රීන් එක. හරි හරි. බලන්න පොඩ්ඩ මං කිව්වේ අන්තිම පදේ වැඩි වෙනවද බලන්න පොඩ්ඩ පද දෙක මොකද බලන්න අන්තිම පදේ වැඩි වෙනවද සාමාන්‍ය වැඩි වෙන්නේ 3යි 2යි වගේනේ වෙන සංඛ්‍යා දෙකක් නෑ 3යි 2යි තියෙනවා 6යි 1යි තියෙනවා නේ ඒක ඇති නේද අපිට මැද පදේ ගන්න ඕනේ එකතු කරපුවාම හරි අඩු කරපුවාම හරි මොකක් හරි අපිට 6 එකක් අඩු කරත් දෙන්නේ නැහැ මැද පදේ 6 එක එකතු කරවත් දෙන්නේ නැහැ අපිට තමයි 3 2 තමයි ගන්න තියෙන්නේ 3යි 2 වැඩි කරපුවා 6 වෙනවා හරි දැන් ධන ලකුණු වෙන තියෙන මෙතන මම අන්තිම එක ඍණ 6 තියෙනනේ ඍණ 6 එන්න ඕනේ අනිවාර්යයෙන් පද එකක් ඍණ වෙන්න ඕනේ අපිට ඍණ 3 දැම්මොත් දැන් උදාහරණයක් විදියට ඍණ 3 දාලා දෙකක් අඩු කරත් දෙක මැද පදේ එන්නේ නැහැ ඍණ 3 දෙකක් ගියාම 3 එකනේ එන්නේ අපේ ඍණ ධන 3 ඇවිල්ලා එතන ධන ධන තුන ඇවිල්ලා අර කෙනෙක් දාලා බලමු. එතකොට ඍණ ඒ 6 එනවා ඍණ 6 එනවා ඒක උඩක් එන්නේ නැහැ. බලමු ඍණ දෙක කරගනම එක එනවා. එතකොට හරි. එතකොට මේක සාධක දෙක තමයි. උඩ එකේ x ඉන්න දෙකයි. හරිද මෙතන? එහෙම ගන්න x ධන 3යි. හරි. සාධක දෙක ගන්න විදිහ නේද දැන් කරන්නේ මෙටි හරි. හරි ඊට පස්සේ මේක limit අවශ්‍ය වෙනවා. දෙක කරානවා කියලා. හරිද? x ඉන්න දෙකයි. දැන් ඔයාලට පේනවා මෙතන ඔයාලා නිකන් ඉස්සර දිවන දසුන් ටෙක්ස්ට් කියලා ගන්න වර්ධනවා. හරි. දෙක කපල ගන්නද. දැන් අවශ්‍ය කරන්නේ normal විදිහට. කියලා දෙන්නේ දෙකනේ දෙක කියලා කරන x වල දෙක දාන මෙතන. උතර කී දෙන්නේ මෙතන. දෙක දාපුවම 2යි 3යි 5යි හරි. උතර කරන එක 5යි. ඒක ලේසියි නිකන් එච්චර මරු නැහැ හරි. හරි. ඒක කරලා නැහැ. ඔය තේරෙනවා කියලා හිතනවා හරි. ඊට පස්සේ මේක දැන් ගිලන් ගාන. මේක ගන්නවා හරි. මම මෙතන කරනවා හරි. මෙන්න මෙතන ගාන මේ ගාන ගොඩක් හදන්න මේ ගානේ හදන්න පුළුවන් බලන්න. හරිද? ඉස්සෙල්ලා මොකක්ද තියෙන්නේ? 8 x වෙන දෙකේ දාලා බලන්න 2. දෙක තමයි මොකක්ද තියෙන්නේ? 8 බිංදු වෙනවානේ. ඒ 8 දෙක තියෙන ධන දෙක දෙක කැපිලා ගියාම හරිනේ බලන්න හරි දැන් ඊට පස්සේ මෙතන දැන් මෙතන උඩ බලන්න සාධක දෙකක් ගන්න පුළුවන් මෙතන x වර්ගය අපිට එනවා කියලා බලමු try එක දීලා x ධන 6 හරිද දැන් බලන්න මං කියන්නේ තමයි 6 න් 3 වැඩි කිරීම 2 6 වැඩි කිරීම 1 හරි දැන් මෙතන 6 වැඩි කිරීම 1 ගන්න බෑ ඒක 5 5 හරි උත්තරේ තියෙනවා නේ කියන්නේ මැද පදේ තියෙනවා උත්තර 3 වැඩි කිරීම 2 බලන්න ධන එන්නවා හරි අනිවාර්යෙන් දෙකම ධන වෙන්නවා හරිද 3 න් 3 2 වැඩි කිරීම ධන වෙන්නේ නැත්නම් ඍණ ඍණ වෙන්නවා දෙකම හරි දැන් මේක ප්‍රශ්නයක් කියලා මට පේනවා 3යි 3 3යි 2 එකතු කරපුවාම 5 වෙන විදියක් නැහැ මැද. ඊට පස්සේ 3යි ඍණ 3යි ඍණ 2 එකතු කරපුවාම ඍණ 5 වෙන. එතකොට මෙතන මැද පදේ කොහොම ගන්න කියන්නේ? අවාලට මේක සාධක කරන්න බෑ. හරිද? සාධක කරන්න පුළුවන් ඉතින් මෙතන උඩේ කියලා b වර්ගයේ ඍණ 4 kc වලට දාගෙන අර හොයන්න අපි අර ධන හෝ ඍණ කියලා ඒක පුළුවන් එහෙම නෙවෙයි. මෙතන යට සාධකයේ කැපෙන්න සාධක කඩා ගන්න බෑ. එහෙම කඩන්න බෑ මෙතන. ආ එතකොට මේක මොකද්ද වෙන්නේ? මේක ඩස්නොට් එක්සිට් වෙනවා හරි? ඒක තේරෙනවානේ. මේක ඩස්නොට් එක්සිට් කියලා යන්න පුළුවන්. සාධක කැඩෙන්නේ නැති හින්දා. ඒක අවුලක් නැහැ නේද හරි හරි ඒක තේරෙනවා හරි මෙයා ගන්න හරි හරි තව තව මෙතන ගාන යට මෙන්න මේ ගාන මේ ගාන හදන්න මෙන්න මේ ගාන මේ ගාන වලට පේන පොඩ්ඩක් මෙතන තියෙන මෙතන දාලා බලමු අපි limit තියෙනවා x ඍණ 3 තියෙන හරි අපි x වලට ඍණ 3 දාන්න යන්න මල්ලි ආයෙ යනවා ගෙලින්ම ඍණ 3 වර්ගය ඍණ 3 වර්ගය කිව්වම සම්පූර්ණකේ වර්ගය සිද්ධියක් කියනවා තේරුම් මත කරගන්න ටිකක් ස්පීඩ් වැඩි කියන්නේ මම ස්පීඩ් වැඩි කරේ අර මේ ටික අපි කරලා තිබිච්ච ඉඳ ඒ කියන්නේ සාධක කඩන එක මම එදා කරානේ තේරෙනවද කියලා ඉතල කරේ අර කලින් මේකෙදි කරාම ටිකක් වේගෙන් කරන් ගියේ ඒකයි හරි නේද මම අර මේ යට තියෙන මෙන්න මේ මෙතන මෙන්න මේකම පැහැදිලි කරද්දි මේක පැහැදිලි කරන්න හරි නැත්නම් මේක වෙලාම දෙන ඉඳ වලට කරගන්න බැරි වෙලා ගොඩක් ඒවා දීම කරන්නේ හරි හරි ඊට පස්සේ ඍණ 3 ඍණ 3 තියෙනවා ඍණ 3 වර්ගයක් තමයි ගන්නෙ නිකන් වර්ග ගන්නෙ
මෙතුනේ වර්ගයක් සම්පූර්ණ වරහනේ ඍණ 9. ඊට පස්සේ යට තිනවා දෙවහරයක් ඍණ 3 ආය වර්ගයක්. හරිද? x තුනේ මෙතන තියෙන t අකුරවද? t බලන්න t අවුලක් නැහැ ඉතින්. ආයෙත් t අකුර. t තිබ්බට x x තිබ්බත් y තිබ්බත් ඒක ගැටලුවක් නැහැ මොකද? එකම අගයන් තියෙන හින්දා ගැටලුවක් නැහැ. ඍණ වර්ගය ධන 7 වාරයක් t කියන්නේ ඍණ 3. හරිද? ධන 3 හරි. මං කිව්වා මේ උදේකට රාශි කරන්න එපා උදේකට රාශි කරාට මෙතන ඉස්සෙල්ලා යටේකට රාශි කරලා බලන්න මම කියන්නේ. ඉතින් බලන්න යටේකට රාශි කරපන් කීයද එන්නේ මෙතන 2 දෙවාරයක් ඍණ 3 වර්ගය කීයද? ධන 9යි. හරිද? ධන ධන 9. මෙතන 7 වැඩි කරන්න ඕන ඍණ 1. මේ ඍණ මෙතන නැත්නම් ඍණ 3. 7 වැඩි කරන්න ඕන ඍණ 3. 3 ඍණ 3 වැඩි කරපන් කීයද එන්නේ? ඍණ 21යි. හරිද? මෙතන තියෙන්නේ ධන ධන 3. ධන 3 තියෙන්නේ. ධන 3. හරි වලට පේනවා මෙතන 9 වරක් දෙක 18යි. 18යි ඍණ 21යි. ධන 3. 18යි 3 21යි. ධන 21 ධන 21 කැපිලා. එතකොට මේකට බින්දු වෙනවා. එතකොට බෑම් වෙනවා මේ. හරිනේ. හරියට තේරෙනවා මේක දාලා බලන්න බින්දු වෙනවා. හරි. හරි. දැන් බලමු සාධක කරන්න පුළුවන්ද කියලා. හරි. හරි. මම මෙතන සාධක කරන්න ට්‍රයි එකක් දුන්නා. හරි. හරි. දැන් අපිට ගාල්ලා පේනවා මම ඉදා කිව්වනේ. a වර්ගය ඍණ b වර්ගය අපි දන්නවා සාධක කරන්න පුළුවන්. මේක කරා හොඳයි. ඒකම කරගෙන යන්න වෙන ටික. a ධන b මේ ලින්ක් එක දාලා තිබ්බා මම අර ගෲප් එකේ ලොකස් එකට දාලා තිබ්බා හරි ඒ ධන b ඒ ඍණ b කියලා එනවා හරිනේ එතන උඩ වල පේනවා මෙතන මෙතන තියෙනවා උඩගේ සාධකයක් කඩා ගන්න පුළුවන් පේනවනේ එතන එක පාට බලන්න t වර්ගය තියෙනවා හරිද වල එක පාට පේන්නේ 9 තියෙනවා වල 9 වගේ තිබ්බම පොඩ්ඩක් බලන්න 9 4 16 හරිද 64 49 ඔවගේ එකක් එක්ක මේ වර්ගයක් මොකක්ද කියලා බලන්න මොකද කියලින්ම 3 වර්ග 9 2 වර්ග 4 4 වර්ග 16 එහෙමම එනවනේ ඉතින් මෙතන වලට පේනවා 3 9 කියන එක අපිට ගන්න පුළුවන් කියලා මේ වර්ගයක් විතර ඉබ්බ කියලා 3 වර්ග කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද හරි ඒක ලියා ගන්න පුළුවන් නේද වලට එක තියෙනවා හරි හරි ඊට පස්සේ යට පාටේ මම වෙනම අරන් කරනවා යට කියන කද දෙක දැන් මෙතන වෙනස් වෙනවා පොඩ්ඩක් ගන්න දෙකක් t වර්ගය ඇවිල්ලා ධන 7ක් t ධන 3ක් කරන්නේ දැන් ඔයාලට පේනවා අතන අතන කලින් තිබුණේ ගණන් වල තිබේ x වර්ගයක් අරගෙන එහෙමනේ ඒක උඩ තියෙන මේ ගානේ වගේ x වර්ගය දාන x දැන් මෙතන ඉස්සරහින් දෙකක් ඇවිල්ලා තියෙනවා ඕ වගේ වෙලාවට පොඩ්ඩක් ඔයාලා හිර වෙනවා මොකක්ද මේක සාධකයක් කියලා ගන්න කියලා හරි ඔයාලා හිතා ගන්න බැරුණා මොකක්ද මේක සාධකයක් ගන්න මේ ප්‍රශ්නයක් කරනවද නැද්ද කියලා හරි දැන් ඔයාලා මෙහෙම බලන්න ඒක හරිනේ මෙහෙමයි ගන්න ඒක දැන් ක්‍රියා කියලා දැන් ක්‍රමයක් කියලා දැන් බලගන්න දැන් මෙතන දෙක තියෙනවනේ දැන් ඔයාලා දන්නවා අනිවාර්යෙන් මේක සාධක දෙක අනිවාර්යෙන් දැන් මෙහෙම තිබ්බොත් මෙතන ධන ධන තියෙන අනිවාර්යෙන් මෙතන t එක t පද දෙක අනිවාර්යෙන් ගන්න එපා දැන් මෙතන x ධන a ධන b වල අනිවාර්යෙන් a පදයකට වෙනවා b පදයකට වෙනවා අනිවාර්යෙන් මෙතන තියෙන t පද දෙක අනිවාර්යෙන් ඉන්නවා ඒ කියන්නේ මේ t තියෙන සාධකයක් විදිහට එක මෙහෙම දියාගන්න ඉස්සලා වරහන් දෙකක් කොහොමද දාගන්නද වරහන් දෙකක් කොහොමද දාගෙන ඊට පස්සේ දෙකටම t අකුරු දෙකක් දාගන්න ඕනේ x sin දෙක දාගන්න හරි හරි වලට වෙන මේ t වැඩි කරපුවාම t t වර්ගිනු හරි ඒක හරි පැටලොක් එන්නේ හරි ඒක තේරෙනවද තේරෙන්නේ නැත්නම් කෙනෙක් පටල ගන්න එපා ඊට පස්සේ දැන් දැන් අනිවාර්යෙන් දෙකක් t වර්ගයක් වෙන්න ඕනේ. එතන මේක අනිවාර්යෙන් පදයකක් දෙකක් වෙන්න ඕනේ. මම දාන්නේ ඉතින් මක්කරේකට දෙකක් දාගන්න. දැනට දාගන්න ඕක දෙකක් දාගන්න. හරි. අනිවාර්යෙන් දෙකක දෙකක් වෙන්න. ඒ කියන්නේ මම දෙකක් t වෙන වැඩි කරපුවාම මේකෙන් දෙකක් t වර්ගයෙන් වෙන්න ඕනේ අනිවාර්යෙන් පදේ දෙකක් වෙන්න. හරි. වෙන ගණක වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් මේක පද ධන තියෙන හින්දා ඔක්කොම ධන වෙන්න ඕනේ. දැන් හරි ධන එකක් තිබ්බනම් ඍණ එකක් තිබ්බනම් එකක් ඍණ වෙන්න ඕනේ. හරි. දැන් මෙතන ධන තියෙන හින්දා පද දෙක අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. පස්සේ පස්සේ ධන ධන හරි දෙකේම ධන වෙනවා හරි දැන් බලන්න හරි දැන් මොකද එන්නේ අන්තිම පදේනේ අන්තිම පදේ බලන්න අන්තිම පදේ තියෙන තේරෙන තුන කියන්නේ මේ කියා දෙන්න තුන් අන්තිම පදේ බලන්න තුනනේ තියෙන්නේ එතකොට මේක දැන් මෙතන මෙන්න මෙතන තියෙන පදේ මෙතන තියෙන පදේ වැඩි කරන්න එපා අන්තිමේ වැඩි කරලා එන්නනේ උත්තරේ 3යි කියන හරිද දැන් ඔයා බලන්න ඕනේ දාගෙන දාලා බලන්න ඉස්සෙල්ලාම පද දෙක නිකන් නැපුවොත් සැලක එකකට දාන්න මොකක් හරි මේ මේකට දාලා බලන්න තුන ඉස්සෙල්ලා මේකට දාලා මේකට අපි දානවා එක කියලා බලන්න අන්තිම එක වැඩි කරලා තුන වෙනවා හරිද හැබැයි එහෙම දැම්මට අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම දැන් තුනයි එක එහෙම දැම්ම තුන ආවට අන්තිම පදේ මැද පදේ එන්නත් එපේ නේ වැඩි කරපන් අපි බලන්න ඕනේ මැද පදේ එනවද කියලා ඒක බලන්න මැද පදේ එනවද කියලා ඒතර තුනක් t මේක වැඩි කරපන් තුනක් t එනවා හරිනේ ඊපස් මෙන්න මේ පදේ වැඩි කරා මේ පදෙන් කීයදද 6ක් t එනවා ඒතර තුනක් t මේ දෙක එකතු වෙනවනේ වැඩි කරන ගියපහ 6ක් t එතන 9ක් t එනවා ඒතර මැද පදේ එන්නේ වැරදිනේ අපිරණ හැදලා දෙන්න 7ක් t. ආ එතකොට ඔයාලට දෙනවා එතන මෙතන 3 ඇවිල්ලා හරියන්නේ නැහැ. 2ක් t පාවට 3 ඇවිල්ලා හරියන්නේ නැහැ. හරිනේ. එතකොට ඒක අනිවාර්යෙන් එන්න ඕනේ
Tiyo, ti lang ada. Tuna jini. Tadi kan ti lang liya kan tuna jini. Harus pas meten pertama ikin. Deng wedi kala balan. Ikan wedi kala balan tagal itu wedi kala balan deh. Tutte wedi kala tuna. Antem wedi kala payno ikan bulan deh. Dan baru mana mata pade nanti wedi kala paham. Mata pade kian kian meten wedi kala ti jenawa. Harus ti ya bulan deh. Mereka wedi kala paham kah demi ikin. Tunggu rat deh haya haya ti. Harus dana haya ti. Harus deng hatat ti jenawa itu. Betul mana dia orang itu. Hatat ti jenawa. Ah terus teh hari terus deng hari. Apa dia agak terus gana. Dia agak terus makan dini. Dekat ti dana kai terus muka dini sahaja tu ti dana tunai hari ni ekor sahaja dekat terus mana jalan sahaja terus pati ni kita sedang kena kira dina gati dina ni arah dia lihat gan orang muka dini sahaja dekik ya tu ti orang ni gan ni kerana dia ayah pada kira dina pun dah ni gan ni kerana bad ini hari terus nanti orang kira dina pun ayah mahal ni konsepnya dana tu balang ada sahaja dan mihem awal mihem dekat gawang. Deka kawa ma, eka tama eka deka kawa kita mukia dini kani paham dikia dini kita tunat tiba kila dari sara, berarti tunat tiba kila, to tunat tiba tara ma e are bitra dini padi bang tani kita ngaliana ngaliana kira ngaliana balagan de, eta na, wadai dini kau dagan pa rina bi dana ho rina bi warga kila dala ma mei tadi dini, dini ma kia dini ata, dera dini de, wadai dini kau sami hema. Selama ini memang dekat kamera istirahat dekat kita kamera kerja dekat kamera orang kerjakan memang mereka ni baru dan tiada guru di negeri. Sekarang tiap barang orang kerjakan orang hendak dagang ni. Orang hendak sahaja dekat ni mana ni baru memang warga tiap ni sahaja ni balakan ni. Jadi warga tiap boleh sahaja dekat ni mana ni. Ia mungkin dia agan. Karena ini pasal ini orang hendak kamu dagang. Orang hendak dagang ni baru tiap ada dekat ni baru ni baru ti 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 ni orang ni baru ni ti ni mana. X nang X in non. Karena awalnya orang pada degi emang T hari X hari T in non. Sorry T di N T. Sekarang tu X in non T di bawah T in. Kebalan T pada dia kau menon. T dia kau dahkan T kan. T aku dah dahkan hari. Hari ini pasal deng. Deng malam baru pada detail dia kan sekarang. Terus deng bahan awal deng. Kalau macam ni kang deng. Pada ini pada bidan non. Warahan dia sulukar di. Eh dana bihun di. Mereka beri kerat di. Pada ini pada pada ini pada beri kerat. Mereka beri beri kerat non. Malam bahan deng. Pada ini pada pada mereka beri kerat non. T warga ini. Hari T warga ini mereka hari. Apa deng bahan non api. Dekat nen, muka kari kita dekat dah kan, wah ni kita dekat tu kemana dek, muka kari kita dekat dah liat kan hari, mereka itu lakukan hari, hari mereka mana pada ukur mana ini inda, awalak kena dana, mereka dana ini, nanti dekat, hari dekat dana ini, beri kali kak mana ini tiba na, wah ni baru mereka mana dekat, kak pesawat dekat ini ini hari, ini video itu mana hari, kita pasal deng, deng mereka itu, deng wah ada deng mereka deng, dia kapal dia hari, deng berapa anti pada kan, paling pada kat, anti pada tu nene ini pe. Jadi antim pada tu nene mana, macam apa? Apa sahaja yang berikan lihat dia antim pada dia nene, antim pada dia nene tu nene, ikka berikan lagi tanah tu nene tu nene tu nene berikan ni macam itu nanti. Enak kan? Itu hanya tiba kita itu luar dia nene tu nene berikan ni macam dek. Hari muka kerja kan? Saat ini gana boleh. Ini dia gana happy kan? Tu nene berikan ni macam itu nanti. Macam gana tu. Tu nene berikan ni macam dah lama tu nene berikan ni macam hari dah macam apa? Demo. Tu nene berikan ni macam demo. Itu pasal dah lama tu nene hari macam tu nene berikan ni macam ikkan antim pada antim orang. Tu nene kiri nene ikka ulan nene. Apa itu? Mereka pada hatak kena orang dalam nama itu berikan ni adi. Berikan orang mereka berikan mereka itu orang mereka hari dekat ti orang dia hari ni. Mereka hari. Ia pasal balon apa? Mereka pada berikan lah. Antim pada. Ikan itu mereka itu orang muka dengan ti kila apa? Hari. Hari. Ia pasal mereka itu naik tu nama berikan no dekat ti. Ti berikan apa muka dengan? Hayak ti. Hari. Ia pasal naik tu nama berikan no ikan. Jadi antim pada tu nak kena. Orang dalam pernah mereka ti pada ni ti ni. Ti aku ti dana hayak ti ni. Tapi kalau orang pun ada mereka. Tadi kita berfaham kadang ti pergiya dana, hatap ti waraya, dana tunak macam tu mainnya tunak. Har, al dari mana ni pergi tuli bagian tu? Dan mama dah akan begini tu, itu na, yang kerut, maka ni dia macam mana? Dan itu na walau pergi, dan walau itu na ni kau mereka walau ni pergi tuli yang ni cuma dah, pergi tuli kemarau kalau tu ni nak kembali terus macam ni, macam ni. Eka dah agen, macam tu dah. Jadi, orang balan ni sedikit lah. Tu ni lakukan. Mee pada dekat dekat balan. Macam apa dek? Mee. Ada selam balan mee. Kau dekat balan sian dek. Kau dekat pihon hari. Hari ni, lepas ni, pada ini, dekat di dalam. Lepas ni, ayah dekat balan mee. Tu na tu na ino, tu na kat luar. Nai lepas balan, tiga kalau dekat balan dekat pihon. Dekat tahu lah nai. Lepas ni. Aye, tiada dekat tiada. Kalau macam ni, macam ni berikan apa? Walau tu pernah, macam ni ni kira dekat dekat tiada, nama.
එකක් කරනවා මෙතන මේ තුනේ පදේ මෙතන ටී වලින් වැඩි කරපුවාම තුනක් ටී කියන හරි එහෙම ඉන්න බෑ ඒක තුනට යම පහක් ටී කියවගෙන ඉන්නේ අනේ ගන්න බෑනේ තුනනේ අර නේද වැඩි කරා හරි නේද තුනක් ටී වැඩි කරා මෙතන හරි නේද ඉතින් ඒක ඉන්න බැරි හින්දා මම අර කිව්වා ඉස්සෙල්ලාම අර විදිහ නේද ඒතකොට තුනක් ටී වැඩි කරා දෙකක් ටී එකතු කරාම පහක් ටී වෙන හින්දා ඒක ගන්න බෑ අපිට ඒක අයින් කරන්න තුන ඒතකොට මේකෙන් ටී දාන එකයි සාධක දෙක දින ගන්න බෑ මේක සාධක දෙක අනිවාර්යෙන් එන්න ඕනේ කෙමයක් කියද නේද නිය පොඩ්ඩ බලා ගන්න හරි මොකක්ද නේද මෙතන සාධක දෙක කොහොමද ආවෙ මෙතන ටී දාන තුනයි එතන ටී දාන තුනයි දෙකක් ටී දාන එක හරි හරි සාධක දෙක විදිහට ගන්න හරි ඒක තේරුණා නේද ප්‍රශ්න නැහැ ඒක තමයි හරි ඊට පස්සේ මෙතන දැන් උඩ දෙක මොකක්ද මේ දෙක දැන් වා දන්න උඩ සාධක ඉතන තියෙන ටී වර්ගය ඉතන තුනේ වර්ගය. එතකොට මම ගම මේ වර්ගය ගැන විභාගය. T වර්ගය ගැන විභාගය කොහොමද? T ඍණ 3යි. T ධන 3 හරි. එතන ඔයාලා බලනවා දැන් මෙතන T ඍණ 3යි. T ධන 3 හරි. ඔයාලා බලනවා මෙතන T ධන 3 ඒවා දෙකක් තියෙනවා. ඒක කපලා දාන්න පුළුවන් නේ. අවුලක් යන්නේ නැහැ ඔයාලට හරි නේ. එතකොට දැන් අර ලිමිට් එක තියෙනවා හරි. ලිමිට් එකම තියෙනවා. හරි. x දෙකේම x කියලා තියෙන චේතන නේද? ආ දැන් ඉතින් අවුලක් නැහැ යට දාලා බලන්න ඉතින් තුන දාලා මුඩරින් නේද දාපන් කියලා. මෙතන ඉන්න තුන t වලට මම දාගෙන යනකොට ඉන්න තුන වාරයක් ඉන්න තුන යට තියෙන මොකද්ද දෙවාරයක් ඉන්න තුන මෙතන තියෙන හරි. ඉන්න තුන ඊට පස්සේ ධන එකනේ උඩ එනවා ඍණ 9ක් කියලා. යට එනවා ඍණ තුන දෙකට ගාව ඍණ 6ක් කියලා. එතකොට වෙන්නේ කීයද? ඍණ 9 6 බෙද මෙතනින් කැපුවා කින්නේ. මෙතෙන්ට 3යි එකකට දෙකද ඍණ 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 බෙදපුවාම ධන වෙනවා ධන තුන බෙදීම දෙක උත්තරය හරි නේද උත්තර සරුවි හරි නේද මොන නැහැ තේරුණා නේද ඒක නිකන් ආචාර ගන්න තියෙන හරි හරි කියලා හිතනවා හරි නේ හරි ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් මම මේක තියා කරනවා හරි හරි නේද තේරුණා නේද ගන්න විදිහෙන් දෙකක් තියාපු ගමන් මේ වගේ එකක් ආවම ගන්න විදිහ තේරුණා නේ හරි හරි මම තියා ගන්න එක හරි ඊට පස්සේ මෙතන මෙන්න මේක නම් ඔයාලා මම ගානක් හදුවනේ ද කලින් කලින් ගේ මේකක් හදුවනේ ඔයාලා උඩ ඍණ 6 නේද උඩ ඍණ 6 දෙන්නේ ආ උඩ ඍණ 6 එන්නේ සෝරි මම කරේ මම වැරද්දක් කරාද ආ ඍණ 3 ඍණ 6 ඍණ 6 එන්නේ ආ ඍණ 3 ගාන කරලා නැත්නම් සුභ වීම මට අගල කියන්නේ යටට එන්නේ වෙන ගානක් නේ එහෙනම් දැන් එකක් తీරනකොට එක තුනල නේ අර කියනට අගල සුභ වීම වැරද්දලා මෙතන එන්නේ ඍණ 3 ඍණ 6යි යට එන්න ඕනේ කියද ඍණ 2 ඍණ 6යි ධන 1යි ඍණ 6යි ධන 1යි කියද තර පහයි ඍණ පහයි ඍණ පහයි නේ උත්තර බලන සම්පූර්ණ වැරදි. ඔව් ඍණ 6 බෙදීම් පහරි හරි ඒක තමයි මම මේ උත්තරේ මට කවුරුත් කිව්වෙත් නෑ මම බලලා ඉන්න. තර ධන 6 බෙදීම් පහයි නේ හරි. හරිනේ ධන්නේ ගාන දැන් හරිනේ දැන් හරිනේ ගාන. ධන 6 බෙදීම් පහ දැන් හරිනේ ගාන. කවුරුද කියන්නේ මොදි යන්නේ මේ නැත්තම් මම මේ ගාන හරි කියලා හිතන්නේ මමත් බලන්නේ මම මෙතන හදද්දි මට බුද්ද. මට මතක හද වෙනවා හරි පේන්න දෙනවා හරි. හරිනේ හරි. දැන් හරි 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 මෙන්න මෙතන මෙන්න මේ ගණක මම හදුවා මතකද මේ ගණක මම අතෙන්දී හදුවා අර කලින් එකේදී කරා මේ වගේ හතර දෙන වර්ගයක් අරගෙන ඔයාලට මේක සම්පූර්ණ මෙයා හදන්න පුළුවන් ගණන මම නිකන් ලියන යන ලේජන් දිය බලලා අතට හදාගන්න h බිංදුව h අරගෙන බිංදුව ගැන කිලින් වෙනවා හරි ඔයාලා නිකන් මේක හතර දෙන h වර්ගය දෙන ඔයාලා මේක වර්ග කරගෙන යන්න දන්නවනේ ඒ දන බිය වර්ගය ඒ දන බිය වර්ගය මොකක්ද දෙන්නේ ආ a වර්ගය ධන b වර්ගය දෙකක් සරි බිය වර්ගය දෙකක් ab දන්න බී වර්ගය හරි ඒ තීරයට දාන්න මෙතනත් හරි එතකොට කොහොමද එන්නේ මෙතන මේ වගේ දනකොට දාන හතර දන එක තියෙන දැන් හතර දන එක කියන එක ලියන්න ඕනේ දාන්න මෙතන කියන්නේ ඔකේ එච්චර වර්ගයද පළවෙනි එකේ වර්ගයක් ගන්න ඕනේ ඉතින්නම් පළවෙනි වර්ගයක් කියන්නේ මොකද්ද හතරේ වර්ගය හරිද දන පළවෙනි පදයේ දෙවෙනි පදයෙන් වැඩි කරනවා හතර වැඩි කරනවා බී වලින් ආයක දෙකෙන් වැඩි කරනවා එතකොට හතර බී වලින් වැඩි කරා එක දෙකෙන් වැඩි කරපුවා අටක් බී වෙනවා දන අන්තිම එකේ වර්ගයක් ආයි බී වල දෙවෙනි එකේ වර්ගයක් හරි බී වර්ගයක් හරි මෙතන අපිට ගමන් 16 ධන 8ක් b ධන b වර්ග හරි. ඒක ඔයාලට වෙනවා මෙතන මම ලියන්න මෙතන අපිට ලිව්වොත් 16 ධන 8ක් b ධන b වර්ගය වාරයක් ඍණ 16. හරිද? බෙදීම h. හරි? මේ මිටික දෙන්නවද? මේ මිටික මේ නිකන් සුළු ගීමක් තියෙනවා මම ගන්න කලින්වත් කරා හොඳ. මේක හරි මම පුවා.
ඊට පස්සේ දැන් මොකද කරන්නේ දැන් මෙතන දැන් මෙතන ඔයාලා පේනවා 16 ධන 16 තියෙනවා හිඟ 16 තියෙනවා බලන්න ඒ වගේ ඊළඟ කොට ගාන කොටක් අවධානය බලන්න ඕන තියෙන ලකුණු තියෙනවා ධන ලකුණු තියෙනවා පදිනවා ධන 16 තියෙනවා හරි හරි B නේ මෙතන H වල ඉන්නේ හොඳේ H B කියලා කියලා තියෙනවා 8 H H වර්ග කරා හරි හරි ඊට පස්සේ දැන් හරි දැන් ඉතුරු වෙන මොකද්ද 8 ධන 8 H ධන H පෙදීම H තාම අපි යටපතේ බිඳුව වෙනවා නේ මුකුත් කරගන්න බැරි වුණා නේ හරිද ඊට පස්සේ මම බලන්න මෙහෙම පොඩ්ඩක් හිතන්න ඕනේ වගේ දැන් x සමාන බිඳුව හරි දැන් මෙතන බලන්න දෙකේ මෙත් තියෙනවනේ මෙතන ඔයාලා බලන්න දෙකේ මෙත් තියෙනවනේ දැන් තියෙන h වර්ගයක් තියෙනවා h වර්ගයක් කියන්නේ h කිරි මෙච් වගේ හරි ඔයාලා පුළුවන් මේක දෙකෙන් h ගන්න කියලා h ගත්තොත් මෙතන h ගත්තොත් වලින් ඉතුරු වෙන 8 ඉතුරු වෙනවා දැන් මෙතන h වර්ගයෙන් h කිරි මෙච් එකක් කැපිලා යනවා 8ක් ගත්තොත් කියන 8 ධන h මෙතන ඉතුරු මොකද්ද h එකක් දැන් limit කියන එක මෙතන බිඳුව කියලා හරි මේක මේක කපලා දානවා හරි එතකොට 8යි 8 ධන x කියන්නේ 8 දැන් දැන් h වල බිඳුව ධන කියන්නේ බිඳුව ලා උත්තර 8ක් වෙනවා හරි උත්තර නිකම්ම ගන්න පුළුවන් හරි h h කපා ගත්තම යර කිව්වොත් ඒක කපා ගත්තම හරිනේ මම කලින් කරේ කිව්වේ යටපදිය අයින් කරගත්තම බිඳුව වෙන එක අයින් වෙනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි හරි මම හිතනවා හරියට කියලා ඒක එතන නැහැ දෙලික ඒ ගාන දැන් කලින් ගාන කරා වගේ එකක් හරි මම පොඩ්ඩක් හදාන්න ගියා දැන් ඔය හදන්න ගියා මදි නින්ද මම කරන්න ක්ලියර් කරනවා හරි අන්න ඊට පස්සේ මෙතන දැන් මෙන්න මේ ගාන වලට හදාගන්න පුළුවන් මෙන්න මේ ගාන මේකට දාන්න අර මේ තියරි x දන් දෙකේ තියෙන යටපදියට දාලා බලන්න ඕන නිකන් ඍණ දෙක තියෙන මෙතන ඍණ දෙක දැම්ම ඍණ දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද ධන 8 තියෙනවා හරි ඍණ දෙකේ තුන්වෙනි බලය කියන්නේ 2 2 වැඩි කරන්න ඕනේ තුන් පාරක් 2 වැඩි කිරීම 2 කිරීම 2 එකතු කිරීමකින් මෙහෙම h එලියට ගන්න පුළුවන් පුළුවන් ආය ආය කියන්නේ එකතු කිරීමෙන් ගන්න පුළුවන් මෙහෙම ආ හිතන්න මෙහෙම දැන් මම මෙතන හිතන්න මෙහෙම තිබ්බා කියලා 2x වර්ගය අද ධන 4 x තිබ්බා කියලා හිතන්න කොහොමද හරිද දැන් ඔයාලට මේ පද දෙකේම x අකුරු තියෙනවනේ නේ x අකුරු තියෙනකොට ඉතින් අපිට අවුලක් නැහැ අපි මේක දැන් හිතනවා මෙහෙම x අකුරු ගේට ගත්ත කිලි කියන්නේ දෙකෙම තියෙන්නේ 2i x ධන 1 නේ ඉතින් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ පේනවා මේකෙන් මේක වැඩි කරන්න පුළුවන් නේ මේකෙන් වැඩි කරාම ඒ උත්තරේ මෙනවා ඉතින් ඔයාලට දැන් හිතනවා මෙතන මේක වැඩි කිරීමක් විතර නෙමෙයි එතකොට මේක ඉදිරියට ගත්ත ගමන් වරහණක් එක වැඩි කිරීමක් විතර එතකොට වැඩි කිරීමක් විතර තිබ්බොත් යට තියෙන පදයක් මොකක් හරි එකක් තිබ්බොත් ඒක කපලා අයින් කරන්න පුළුවන් හරි මොකක් හරි කපලා අයින් කරනවා හරි ඒක වැඩි කිරීමක් වෙනවනේ එකතු කිරීමක ඒ වරහණක් තියෙනවානේ ගුණ කිරීම අපිට හැම වෙලේම කපලා වැඩි කරලා ලියන්න පුළුවන් යට තියෙන පදවල බෙදීම ආය වෙනම ලියන්න පුළුවන් අපිට මෙහෙම තිබ්බෙත් ලියන්න බෑ මම වෙදා කිව්වනේ හරිද අපි කියනවා තේරෙන්න දැන් හරි ආ දෙනවා මෙහෙම තිබ්බත් ලියන්න බෑ ඔයාලා මෙහෙම තිබිලා දැන් මෙහෙම තිබිලා x තිබ්බා කියලා මම දාතෝ කිව්වා ඒක මේකෙන් මෙහෙම කපන්න යන්න එපා මෙහෙම මෙහෙම මේක 2m x 3 ඉඳ කපන්න පුළුවන් ඉතින් 2 දාන 1යි කියලා ඒත් නේද මෙහෙම එහෙම කරන්න එපා වරදී මෙහෙම ලියන්න 2x ස්වර්ගයක් වගේ මෙතන තියෙනවා ස්වර්ගයක් x දෙකේම x තිබ්බොත් ඉතින් කපන්න පුළුවන් නෑ මෙහෙම ලියාගෙන දැන් තවරදි නින්න ධන x බෙදීම x අනේ දැන් x ලැබුවා හැකි 1යි මෙතනද මේක එකක් අපුව හැකි 2යි ඉතින් මේක දෙකම තිබිච්ච ඉඳන් කැපුව හැකි සමහර කට්ට මෙහෙම තිබ්බ කපන්න නම් 2යි x දැන් 1 තිබ්බ කියලා හිතන්න මෙසා x 3 කියලා x ගන්න පුළුවන්ද ඒ කියන්නේ ඔකෙන් නේද ඔය ගන්න මේ මේ ගන්න මං කිව්වේ 3 x වර්ගය දැන් x වලින් 3 x කියලා ගන්න පුළුවන් කියලා දාන්නේ 3 කියලා x කියලා ගන්න කොහොමද මට තේරෙන්නේ 3 x කියලා ගන්න මෙතඩ් එකක් ඒ හිතන්න මෙහෙම දැන් මෙතන මේ 3 ඉලක්කම නෑ නේද පල්ලෙහ අපේ පල්ලෙහේද මේ ගන්න මොකද්ද දෙනව මේකද මේ මේකද මොකද්ද දෙනව 2 x වර්ගය කියලා 2 x වර්ගය x තියෙන්නේ දැන් අර ගන්න මම නිකන් බෙදාන ගියා 3x වර්ගයක් කියලා ගන්න. දැන් මොකද 3x වර්ගයක් කියලා ගන්න එක මම දන්නේ ගන්න කොහොමද කියලා මෙතන තියෙන්නේ x විතරනේ දෙකරම පොදුව තියෙන්නේ. නෑ නෑ හරි හවුලනේ x විතරක් දෙකරම තිබිච්ච ඉන්න තමයි මේ ගත්තේ නෑ. ඔයාලා මෙතනක් දෙක තිබ්බනම් ගන්න තිබ්බ දෙකේම දෙක තියෙනවා. ඒතකොට 2x කියලා ගන්න තිබ්බ උනේ. අන්නේම අපි දෙකේම තියෙන සාධක බලන්න හැම වෙලෙම. සාධක මේ ලිපිට ගන්නකොට දැන් මම ක්ලියර් කරන්න ඕනේ. දැන් ඔයාලා මෙතන තියෙන මම හිමිත් බගිනේ 4x වර්ගය ධන 8x කියලා හිමිත් බගිනේ ගන්න ඕනේ. ආයි පොඩ්ඩක් කියලා දෙන්න කියලා. හරි. මෙහෙම තමයි. එළියට ගන්න කියන අදන්ද මේක. මෙහෙම තමයි. දැන් මම මෙතන. මෙතන මේ ගන්න මම ගලින් ගන්න. ගියාගත්තේ නැහැ ඔන්නෙන්. දැන් මෙහෙම. දැන් මෙතන තිබ්බ h වර්ගය නේද දුන්නොම. h වර්ගය ධන මොකද තිබ්බේ? 8නේ. 8යි තිබ්බේ. මොනවද තිබ්බේ ධන? හරි. දැන් ඔයාලට පේන මේ දෙකේම h අකුරු තියෙනවනේ. තොර h අකුරු තියෙනකොට දැන් අපිට මේ ගානට නෝ මේ කරන්නේ. يعني මේ ගානට h අකුරක් විතර ගන්න හදන්නේ නැතුව
මේ මොකද එහෙම ගත්තේ නැත්නම් මේ ගානේ යට බින්දු වෙන එක වලක්ක ගන්න බෑනේ. ඒකයි මේ ගාන හැටියට මේ ගාන හදන්නේ. ඒ කියන්නේ හැමතැනටම මේක පාවිච්චි කරන්න එපා. ගන්න ඕනේ නැත්තම් ගන්න ඕනේ නැහැ. මෙතන ගානට නෝ මේ මෙතඩ් එක පාවිච්චි කරලා ගාන ගන්නවා. තේරෙනවද? එතකොට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් මෙතන එච් අකුරු දෙකක් තියෙන ඉඳන් දැන් මෙතන එච් අකුරක් නැහැ කියලා. මෙතන එච් අකුරක් නැහැ. දැන් ඔයාලට මොකුත් කරගන්න දෙයක් නැහැ මෙතන. දැන් මොකුත් බෑ යට කපන්න බෑ. ඉතින් අන්ඩිෆයින් කරලා ලියන්න. හරි. මොකද එච් අකුර අනිත් එක එච් එකක් නැහැ නේ. හරිනේ. ආයතන දෙකේම එච් එකක් තියෙනවා. හරිද? එතකොට එච් වර්ගයක් තියෙනවා මේක එච් එකක් තියෙනවා. අපිට මෙවට පේනවා මම මේ එච් වර්ගය ලියන්න පුළුවන් එච් වැඩි කිරීම එච් කියලා. හරිද? 8 වාරයක් එච්. හරිනේ. පැහැදිලිනේ. හරි මෙහෙම ලියන්න පුළුවන් මෙහෙම බලන්න. එතකොට දැන් මේක වල පේනවා දෙකේම එච් තියෙනවා. 8 වැඩි කිරීම එච් තියෙනවා. එතකොට දැන් මට පේනවා වල එච් එකක් තේර ගන්න පුළුවන්. වැඩි කිරීම දැන් නේද එච් එක එච් එක. ධන ආය මෙතන එච් එකක් ගෑන් ගිනා නේද? 8 එකක් විතරනේ. හරිනේද? දැන් වල දැන් මෙහෙම තිබ්බා කියලා. දැන් මම ගණන් කරන 4යි x ධන 8x වර්ගයක් කියලා තිබ්බා කියලා හිතන්නකෝ. දැන් ඔයාලට මේකෙන් ගන්න දැන් බලන්න මේකෙන්. දැන් ඔයාලට x අකුරක් ගන්න පුළුවන් කියලා පේනවා මේකෙන් දෙකෙන්ම නේ. x අකුරක් ගන්න පුළුවන් කියලා පේනවා දෙකෙන්ම හරිද? දෙකෙන්ම x x ටිකක් තියෙන ඉන්න හරිනේ. දැන් ඔයාලට 4 දෙකටම 8ත් 4ෙන් වැඩි කරගන්න පුළුවන් එකක් වෙනවා. 8 4ෙන් 4 4 දෙකෙන් 8 වෙනවා නේද? ආ එතකොට ඔයාලට මේක පේනවා 4 4 කොත් ගන්න පුළුවන් නේද? 4 කොත් ගන්න පුළුවන් තව x පදයකට ඉදිරියට ගන්න පුළුවන්. එතකොට දෙකම ඉදිරියට ගන්න පුළුවන්. 4x කියන එක දෙකටම ගන්න පුළුවන්. දැන් ලියන්න 4x මෙතන සම්පූර්ණ එක ගත්තාම 1x ගන්නවා ඉතුරු වෙන්නේ එකනේ නැත්නම් ඒක දෙන්නේ 1 ධන දැන් මෙතන 8x වර්ගයක් නේ තියෙන්නේ ආ ඒතර මෙතන 8 එන්නේ කොහමද 4 කියන දඩ ගන්නවද 2කින් ඒතර මෙතන තියෙන සංඛ්‍යාවත් එක්ක බලන්න 4 2කට පොදු වුණාම මෙතන 8 එන්නේ කොහමද බලන්න 4 2කින් වැඩි කරලා බලන්න හරි 2ක් x වර්ගයක් නේ තියෙන්නේ ඒතර x වර්ගයක් කියනවනේ අනිවාර්යෙන් මෙතන x එක විතරනේ තියෙන්නේ අනිවාර්යෙන් x එකක් දාන්න බෑ නැත්නම් x වර්ගයක් දෙන්නේ නැහැ ඒතර ගන්නවා දිනවා නැත්නම් ඒතර දැන් ඔයාලා පේනවා මෙතන වැඩි කරපුවාම 4 වැඩි කරන 4 x වෙනවා ඊට පස්සේ මෙතන දෙක කරපුවම 8 x වර්ගය හරි නේද ප්‍රශ්න නැහැ නේද අර වගේම තමයි කරේ දැන් තේරුණාද රාහුල දෙක තේරුණාද එක තේරුණාද දැන් හරි ඔය මෙතන දෙක පාවිච්චි කරන මෙතන මේ වගේ තැනකදී h එක දාලා හරි මාරද මේකට තේරුණාද කියලා හිතනවා හරි මෙතන වල තමයි මෙතන දෙක පාවිච්චි කරනවා මේ ඒරින b වල වර්ගය මෙතන දෙක පාවිච්චි කරනක් තිබ්බා මෙතන මොකද මෙතන 4 වර්ගය දාන h වල වර්ගය වගේ මෙතන 4 දාන h වල දාන එතන දාලා පුළුවන් හදාපන්න ගන්න වර්ගය තියෙන්නේ එන්න 4 වර්ගය කියලා ගන්න පුළුවන් 16 කියන එකත් තොර වල එන b ඒ දාන b දාන්න පුළුවන් මෙතන ඒ වර්ගයෙන් b වර්ගය ගන්න තියෙන්නේ එහෙම දාලා ගන්න ගන්න පුළුවන් හරිනේ හරි තේරෙනවා කියන්නේ හරි එහෙම අහන්න ඉතින් ඔය ටික මතක නැතිනම් ඔය තියන්න ඒ දාන b එන b හරි හරිනේ 4 වර්ගය හරි මෙතන එහෙම දාලා ඉතින් ගන්න හදා යන්න පුළුවන් එතන මේ දෙක දාලා සුර කරලා 4 වර්ගය ලිව්වම මොකක්ද වෙන්නේ මෙතන ඉන්නේ මේ සම්පූර්ණ පදේ මම ලියන්නකෝ නික 4 ධන b වාරයක් ඍණ 4 එකක් වෙනවා භාගයක් 4 ධන x දිනේ h h ඉන්නේ 4 ධන h වාරයක් ධන 4 නේ 4 නේ නේද? එතකොට මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මෙතන 4 මෙතන 4 ධන එක කොහොමද දින 4 ධන h ඍණ 4 දින්නේ කොහොමද දින්? මෙලෙවෙක කැපුවෙන්නේ මම නිකන් මේ ගන්න දැන් විදිහට වැඩි කරලා ලියන්න කිව්වා වලට පොඩ කරකට අපෝ දෙන්නත් එක්ක කරේ ඉතින් මෙතන 4යි 4 එකතු කරාම කීයද 8යි එතන ධන එච් ඉතින් මෙතන ආයච් වලින් වැඩි කරලා 8යි එච් කියලා අරගෙන ආයච් වල ගැතු කරලා හදන්න පුළුවන් දෙදිග වැඩි 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 කියන සුළු කරලා ලියන හරි නිකන් එහෙම හදන්න පුළුවන් හරි නේද හරි නිකන් කියන්න හරි හරි දැන් මේ ගන්න හදන්න ඕනේ දැන් මේ ගන්න හදන්න ඕනේ මේක අර ගණේ සූත්‍ර දාලා තියෙන ගණේ කියන්නේ කොහොමද? ඔයාලා පේනවා එක පාට එක ගණයක් තියෙනවා. හරිද? ඔයාලා දන්නවා මම 8 වගේ 8 වගේ කියන එක මොකක්ද දෙන්නේ? 8 වගේ දැක්කොත් ලියන්න 2 3 වෙනි බල. යන පුළුවන්. ඒතර ඔයාලා දාන්න බෑ මොකද මම ඉදා කිව්වා මේක. ඒ ගණේ ධන b ගණේ ආවොත් ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ? පළවෙනි පද දෙක පළවෙනි පද තියෙන පද එකතු කරලා එකපාරක් ලියන්න. හරිද? ඊට පස්සේ ආයෙ පාරක් ඒ ගණය සොයි ගණේ මේ වර්ගය පළවෙනි වර්ගය පරිණික වර්ගය ධන පද දෙක ධන නෙමෙයි ඍණ ඉන්න මෙතන මෙතන මේ ධන තියෙන මෙතන මෙතන ධනාව ඍණ ඉන්න හරි ඍණ පද දෙක වැඩි කරලා ලියන්න එකම ab වාරයක් ධන b වර්ගය හරි මෙතන මේ මෙතන දෙක දාන්න බලන්න මේ ඝණය ඍණ b ඝණය ආවන මොකක්ද දෙන්නේ පරිණික පද දෙක අඩු කරලා ලියන්න ඒ ඍණ b කියලා ඊට පස්සේ මොකක්ද මේ අර විදිහම අරගම තමයි ඒ වර්ගය එතන ධන කරලා ලියන්න ඔක්කොම ටිකක් ab ධන b වර්ගය අර ඒ ඍණ b විතරක් ආවොත් පළවෙනි පදයේ ධන b කියලා මෙන්න මෙතන ඍණ කොටස් ටික දාගන්න මතක තියාගන්න හරි නැත්නම් ගාන එන්නේ කැපිලා යන්නේ මගේ දරා කලින් ඉඳි අරන් පොඩ්ඩක් අරගෙන ඒතර ඒ වර්ගය ධන b වෙනවා මේක මේ මෙතන දෙක මේක හදන්න පුළුවන් ඒක වලට පේනවා මෙතන
දෙකක් ගන්න පුළුවන් මෙහෙම කොහොමද x ධන 2 නේ ඉන්නේ x ධන 2 නේ x ධන 2 දැම්මා ඊට පස්සේ උඩ ගාවුලන්නේ යට දින්න මොකද්ද අර විදිහට දැම්මොත් x 3 2 3 ඉතින් ඒතර පළවෙනි එකේ වර්ගය පළවෙනි වර්ගය x වල වර්ගය ධන 2 කේ වර්ගය ඊට පස්සේ ඒතර පළවෙනි එකේ දැන් සොරි සොරි ඉන්න බගේ x ධන 2 කේ ඉස්සර දින වර්ග නෙමෙයි නේද x ධන 2 ලියනවා x ධන 2 ලියලා පළවෙනි පදය පදය එකතු කරලා ලියන ඊට පස්සේ දැන් ඊළඟට තමයි පළවෙනි එකේ වර්ගය පළ දෙක නිකන් වැඩි කරලා තියෙනවා 2 x ඉතින් එතන x උයි මෙතන 2යි තියෙන්නේ 2 x කියලා ලියනවා ධන අන්තිම එකේ වර්ගය 2 කේ වර්ගය හරි හරි නේද අපිට මේ x ධන 2 x කවලා දාන්න පුළුවන් හරි උඩ තියෙන 1 කියලා ඉතුරු වෙනවා හරි 1 කියලා දෙන්න එතන ලිමිටේෂන් එක දාලා බලන්න කියලා දෙන්න කියලා ඒතර එතන x ඍණ දෙකන තියෙන දාන්න අයිට කලින් මෙතන කියලා දෙක මං කවල බිඳුව වෙනවා කියලා ඔයාලනේ ඉඳන් හැදුවේ ගන්න දැන් මොකද යටට දාන්න ඍණ දෙක දාපුවම මොකද ඍණ දෙකේ වර්ගය යටට ධන දෙක වැඩි කිරීම ආයෙ ඍණ දෙකක් එනවා ධන දෙකේ වර්ගය තේරෙන දේවල ධන මාරු වෙන්න ඕනේ නේද මාරු වෙන්න ධන මම මොකද ආව මෙතන ඍණ එන්න ඍණ 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 මෙතන ඍණ එන්න ඕනේ අයියෝ ඒක හරියට හරි ඉන්නක මෙතන ඍණ දෙකයි ස්ක්‍රීන් එක හරි ධන කොහොමද යන්නේ හරි නේද මම මෙතන මේ ගන්නකොට හරි හරි ධන තරි මෙතන ඍණ එන්න ඕනේ හරි කියන්නේ ආදි බලන්න මොකද ගාන දාන කියලා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම කියන්න දැන් මෙතන ඊළඟ එක ගොඩක් එකට යන්න ඕනේ හරි නේද හරි දැන් ඊළඟ මෙතන මේ දැන් හරි තේරුණා කියලා හිතනවා මම ඊළඟට හදන්න මෙතන එක හොඳටම මතක තියාගන්න ඒක මේ කම්ප්ලෙක්ස් නම්බර් එකට දාන්න වෙනවා එක බෙදීම 12 දෙන්නේ ආ ඔව් එක බෙදීම 12 12 12 උඩ එකක් වුණා තියෙනවා ඔව් එක බෙදීම 12 හරි හරි ඒකයි මම මේ නිකන් යටින් ගාන ලිව්වේ එහෙම දුර එකක් තියෙනවා මම අරින්න ගන්නේ හරි කොහෙද මුදලා හරි කොහෙද මුදලා හරි කවුරුත් කියන්නේ නැහැ මේ වෙලා නේ මොන්නේ කියන්නේ කෙනෙක් දෙන්නේ නැහැ මට කියන්නේ මම සුළු කිරි මම මේ හැදුවේ නැත්තේ වලට පුළුවන් ඇති කියලා ගන්න නිකන් ඒක කරන්න දෙයක් නැති නේද ලොකු දෙයක් කියා දෙන්න දෙයක් නැති ඉන්නවා කරා ඔය ගන්න කර හරි දැන් මේ ගණන් මල්ලන් ඉන්න බෑ ඒක මම කියද මෙතන තව ගණන් දෙයක් තියෙනවා මේ ගණන් දෙක හදලා පස්සේ මම ඊළඟට යන්න තව තාම ඩෙරිවටිව් වලට කියන්න තව දෙක තුන් විදිහවදනේ මේ කරගන්න බැරි නේද වචන හරි ඊට පස්සේ දැන් ක්‍රියා කරහත් මෙන්න මෙතන ගා මෙන්න මේක මෙතඩ් එක හොඳට බලා ගන්න කියන මෙතන දෙන්න හරිද මෙතන දැන් මෙතන නම් මොකද වෙන්නේ බලන්න 9 දාලා වර්ගමූල 9 t වලට 9 දාපුවම 9 වර්ගමූල 3 මොනේ ඉතින් කැපිලා යනවා තමයි 0 නට මොකද බෑ නේද දැන් බලන්න මේ සාධක ගණන් වන්දි දැන් ඔයාලා මේක සාධක ගණන් එකක් මොකක්වත් පේන්නේ නැහැ මේක තියෙන විදිහට පේන්නේ නැහැ නේ හරිද මෙලෝඩියක් හිතා ගන්න බෑ මේ වර්ගමූල කුත් තියෙනවා මේ කොහොමද ගන්න කියලා හිතෙන්නේ නැහැ එතකොට ප්‍රශ්නයක් තියෙනවානේ මේව එක දැක්කහම මෙහෙමයි හරිද ඉතින්ලා මෙහෙම හිතන්න හරි දැන් හොඳට බලන්න දෙන්න ඉදිරියේ දෙපාරක්ම කියලා දෙන්නම් හදලා ගන්න හරි දැන් දැන් උඩ තියෙන 9 ඍණ t හරිද අපි කිව්වා යටපදයේ මේ යටපදයේ අයින් කරගන්න එපා දැන් මේ t අකුර අයින් කරගන්න වර්ගමූල අයින් කරගන්න ඕනේද දැන් වර්ගමූල අයින් කරගන්න මේ ක්‍රමයක් නැහැ දැන් අපි දන්න සාමාන්‍ය දන්න ක්‍රමයක් නැහැ හරි මේකට කියනවා අපි මෙතඩ් එක පාවිච්චි කරනවා පරස්පරයෙන් වැඩි කරනවා කියලා යට දෙන පද හරිද මේ ගොඩක් කට්ටිය නම් මේ පුළුවන් කට්ටිය ගන්න සමහර කට්ටිය ගොඩක් කට්ටිය දන්න මේ තී මේ මෙතඩ් එක හරිද මොකද නේද කරන්නේ අපි දැන් මේක මෙහෙම දැන් වලට පේනවා යට පදේ අපිට අයින් කරගන්න ඕන ක්‍රමයක් නැහැ අපිට යට පදේ මෙහෙම අයින් කරන්න පුළුවන් දෙන්න අපි සාමාන්‍ය a වර්ගයේ ඍණ b වර්ගය කියලා ලිව්වොත් දන්නවා a ධන b a ඍණ b තියෙනවානේ හරිද ඒ ඍණ b කියලා තියෙනවා හරිද හරි දැන් දැන් ඔයාලට වෙනවා යටපදේ අයින් කරන්න දැන් මේක වර්ගයක් ගත්තා නම් මේ වර්ගමූල අයින් වෙලා ගිහලා මක් කරි සෙල්ලමක් දාන්න පුළුවන් නේද t වලට 9 අරගෙන නේද හරි දැන් ඔයාලට වෙනවා එකක් පේනවනේ මෙතන මේ 3t 3 කියලා එකක් තියෙනවා මේ ඒ ධන b ඍණ b වගේ අනිත් පදේ ගත්තා නම් මේක ලියන්න තිබ්බනේ 3 වර්ගය ඍණ වර්ගමූල t වල වර්ගයක් කියලා හමු සම්පූර්ණ වර්ගයක් කියලා. ඒතර මේ t වල වර්ගය අයින් වෙනවා t කියලා නේද? ඒතර දැන් 3 දැම්මට පස්සේ මෙතන අවුල නැහැ 9 ගත්තාම 9 දොර කරනවා යට බිඳුවෙන්නේ නැහැ නේද? හරි.
දැන් ඒ වගේ එකක් පාවිච්චි කරනත් මේ වගේ දැක්කම ඔයාලා මෙහෙම හිතන්න බෑ එන විදිය කිව්වේ කොහොමද කරන්නේ ඒක ගන්න කියලා මේ වගේ දැක්කම ඔයාලා කෙලින්ම එයාට වර්ගමූල වගේ දෙන්නේ වර්ගමූල තියෙන එකත් තමයි ප්‍රශ්න වෙන්න තන දැන් මෙතන 3 තියෙනවානේ 3 වෙන මූල ටික ඔයාලා මේක උඩයි යටයි දෙකම උඩයි යටයි දෙකම හොඳයි එකක් විතර කඩ කරන්න බෑ යටේ පදේ නෙන්නපා උඩයි යටයි දෙකම මෙතන තියෙන පදේ තියෙන 3 වෙන වර්ගමූල ටික මේකේ පරස්පරය ඒ කියන්නේ 3 වෙන වර්ගමූල ටික ඉන්නේ ආවේ මෙතන දැන් මේක පරස්පරය කියන්නේ ධන ලකුණක් දාලා ලියන්න මැදට මේ පරස්පරය කියන්නේ මැද ලකුණ ධන තුන ධන මූල ටික වලින් උඩයි යටයි දෙකම වැඩි කරන්න කොහේ නේද උඩයි යට දෙකම තුන ධන මූල ටී වලින් වැඩි කරන්න හරිද බලන්න මෙතන තිබ්බ කියන්නේ කො තුන ධන මූල ටී කියලා පළවෙනිට ආ ඒතර ඔයාලා වැඩි කරන්න තුන රී මූල තුන තුන ඍණ මූල ටී වලින් හරිද අන්න ඒක මතකද මෙතන තියෙන්නේ මොකද ඒ ලකුණ මූල ලකුණත් එක්ක තියෙන එක ගන්න. උඩේකින් වැඩි කරලා වැඩක් නැහැ. ඒක වැඩ තියෙන උඩේකින් වැඩි කරපුවා ආයෙම එක කියලා ආයෙ මූල ලකුණක් කරලා තේරුම් ගන්න තියෙනවානේ. මේක මේ ලේසි වෙන්නේ මෙතන පද දෙක ලයින් කර ගන්න පුළුවන් තමයි මේකේ. දැන් පද දෙක ලියනකොට A වර්ගෙන් B වර්ගෙන්. හරිද? එතකොට දැන් මේක යටක විතර පරිදි කරොත් මේක ගන්න වරදිනවනේ. එතකොට මෙතන මෙහෙම ලියුවා 3 ධන මූල ටී කියලා උඩ යට දෙකම වැඩි කරපුවාම හරිද? දැන් මේක මේ කපලා දාන්න පුළුවන්නේ. කපලා දාන්න පුළුවන්. ඒකින්ද මේක වරදින්නේ. මේකට මේක මෙන්න මෙතන කැපිලි යනවනේ. කපන්න එපා. මේ ලියලා කපන්න තේරෙන්නේ මේක කැපිලි යනවනේ මෙහෙම. කැපුණට ඒක අපි ගාන හදා ගන්න හින්දා ඒක දානවා හින්දා ඒක වැරදි නෑ ගාන හරි නේ එහෙම ඒ මෙතනදී වාගේ අර ගාන වැරදි නෑ හරි හරි දැන් මෙතන දැන් හරි දැන් අපිට ඕනේ විදිහට අපි ගාන හදාගත්තා අපි ගාන නිකම්ම ලියලා දාන්න නැතුව කියලා දැන් පේනවනේ ඒක ගණන් නිකම්ම ලියලා දාන්න එපා ඒ වගේ දැක්කොත් ඒ වගේ මෙතනදී පාවිච්චි කරන්න ඕනේ හරි නම් හරි නේ හරි දැන් දැන් ඔයාලට පේනවනේ ආ හරි දැන් මේක අපිට මෙහෙම ලියන්න පුළුවන් මං කියවනේ A වර්ගය ඍණ B වර්ගය හරි A ඍණ B A ධන B හරි මේ වගේම තමයි මෙතන ගන්න තියෙන්නේ දැන් මෙතන AB වෙනකොට තියෙන මොකද 3 මූල T හරි ඉතින්ලා මොකද කරන්නේ දැන් A වල මෙතන මේ මේ මම සාධක දෙකක් තියෙනවා ඒතර මෙන්න එක නිකන් A වර්ගය කියලා පළවෙනිගේ වර්ගයක් ගන්න හරි මොලින් මත පළවෙනි 3 වර්ගයට පදේ අර පිළිය 3 වර්ගය ඍණ ඉන්නේ ඉන්නේ ඊට පස්සේ දෙවෙනි එකේ වර්ගය අතර ඍණ ඍණ මූල ටීනේ තියෙන්නේ ඍණ මූල ටී වල වර්ගයක් ගන්න ඕනේ. ඔයාලා දන්නවා මූලික වර්ගයක් ගන්නකොට මූලම x තිබ්බ කියන්නේ කො. මේකේ වර්ගයක් ගන්නකොට අනිවාර්යෙන් ඒක ඇතුළත දෙන පදේමයි එන්නේ. දැන් මෙහෙම 4 7 දැන් 4 නම් අපි ගමු මෙහෙම 4 3 පහ ගත්ත කියන්නේ පහ අරගෙන වර්ගමූල තියෙනවා. මේක සම්පූර්ණ වර්ගයක් ගත්ත කියන්නේ. හරිද? මේක උත්තරේ කියන්නේ 5 කියලා ලියන්න. මොකද වර්ගමූල 5 වැඩි කිරීම වර්ගමූල 5 කියන්නේ මේ ගානම ඒතර එක එන විදිහ කිව්වොත් මෙහෙමයි ඉන්නේ එහෙම හිතන්න දැන් මෙතන මම බලගෙන ඉන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් මෙතන වර්ගමූල දෙක වර්ගමූල S කියන්නේ වර්ගමූල ලියන්න පුළුවන් x වල භාගබලයක් කියන්නේ හරිද භාගබලයක් කියලා ලියන්න පුළුවන් හරි ආ භාගබලයක් දාන ඊට පස්සේ මෙතන තියෙන්නේ මොකද්ද ආයි මෙතන දෙකේ ඉලක්කම ආ වලට පේන මෙතන වැඩි කරලා ලියන්න පුළුවන් කියන්නේ මම කොහොමද වැඩි කරලා ලියන්නේ භාගය වැඩි කිරීම දෙක වලට පේන මෙතන කැපිලා ගිහින් මේ අතුරේන වදේ මෙන්න හරි ආ ඒ වගේ එකක් තමයි යන්නේ වලට දැන් උත්තර දියා ගන්න වර්ගමූලයක වර්ගයක් ගත්තොත් කෙලින් මේකේ ඇතුළේ තියෙන පදේ උත්තරයනේ කෙලින්ම ලියන්නේ වර්ගමූල ලකුණ අමතක කරලා ලියන්න. ඒක හැබැයි මෙතන වර්ගමූල තියෙන තියෙන්නේ. දැන් වර්ගමූල ටී වල වර්ගයක් ගත්තොත් මොකක්ද වෙන්නේ? මම ලියන්නේ වර්ගමූල ටී. වර්ගමූල ටී වල වර්ගයක් ගත්තොත් එන්නේ මොකද්ද? නිකම්ම ටී. ටී වර්ගයක් කියන්නේ මේ වර්ගමූල ටී නෙගන්නේ. හරි. හරි නේද? ඊට පස්සේ දැන් වර්ගමූල ටී මම ලියනවා සරයක්. 9 ඍණ ටී 3 ධන මූල ටී හරි. ඊපස්සේ limit x යනවා 9 කරා හරි. හරි. දැන් ඔයාලට පේනවා මේ 8 එක 3 වර්ග කරන්න පුළුවන් නේ. ඒක තමයි වර්ග කරමු 3. 3 වර්ග කරමු. 3 වර්ගයද 9. 9 ඍණ t. ඊපස්සේ උඩ තියෙන 9 ඍණ t ආයතරය. මෙතන තියෙනවා 3 ධන මූල t හරි. එතකොට දැන් මෙතන limit එක ලියන්න නම් limit ආයතරය නේ. නම් අය ආවල වෙනවා දැන් 9 ඍණටි ඊ 9 ඍණටි කපල දාන්න පුළුවන් නේ මේ දෙකම කපල දාන්න බැහැ හරි ප්‍රශ්නයක් නෑ දැන් ඉතින් අර ගැටලුවක් නෑ දැන් ඉතින් අරිද ටික ආචර 9 ආචර කරලා මෙතන කිව්වේ 3 දාන ටී දෙන්න අන්තිම උත්තරේ මෙතන බලන්න මෙතන 3 දාන මූල ටී ඉතින් මූල ටී වලට ආචර කරන 9 9 මූල 9 3 එතකොට මෙතන උත්තරේ වර්ගමූල 9 අගි 3 3 දාන 3 හරිනේ උත්තරේ හරිනේ සුරු ගිහිම හරිනේද මම නැද්ද නැහැ හරි ඔලකුණ නැහැ හරි ඔය මෙතන දෙතන පාවිච්චි කරන්න ඕනේ ඒ වගේ එකක් කවදාවත් වල වෙනවද දැක්කද අපි ගාන අමුතු වෙනම හදාගෙන
තියෙන පද කපාගෙන අපිට ඕන විදිහට අපි ගන්න හදාගෙන අපි කපලා අයින් කරලා ඒක undefined කියලා ලියන්න දෙක පාරම අර හරි නේද හරි ආ තේරුණ නැද්ද ඔය ඔය මෙතඩ් එක පාවිච්චි කරනවා complex numbers වලට ඕක මේ තියෙනවා w වැඩි කිරීම conjugate වලින් එහෙම conjugate කරන්දරි කරනකොට තේරිය වලට මේ මෙතන මොකද්ද කරන්නේ දැන් මෙතන මේක තේරුණාද කියලා කියන්නේ මේ මෙතඩ් එක කොහොමද ගත්තේ කියලා තේරෙන එක කියනවා කියලා දැන් මොකද ලොකු පාවිච්චි කරනවා ඕක මේ ඔගේ පරස්පරින් වැඩි කරනවා කියලා ආ මූණ තියෙන පැත්ත තමයි මේ වැඩි කරන්නේ වැඩි ඊළඟ ගන්න හදපුවාමත් ඔක තේරෙයි තව බාර ඊළඟ ගන්න දිහා හදන්නද මං ඒක ගන්න දි තව තේරෙයි බාර හරිද පස්සෙන් නැද්ද තේරෙනවද එක එකින්ම එක වාරින්ම කටියට අර මැසි දාන දෙන දිගට කියනවා හරි නේද ඊළඟ එක හදන්න හරි මම ඊළඟ හදන්න හරි අර තේරලා තියෙනවා කියලා කියන ගොඩක් කට හරි මම කියන්න යන්න ගන්න හදන්න ඊළඟ ගන්න හදන්න හරි හරි ඔන්න මම ක්ලියර් කරන්න මේ ගන්න ඉතින් හරි එන්න මේ ගන්න හදන්න එතකොට අවාරක් ඔක තේරෙයි හරි දැන් සල්ලා මොකක්ද තියෙන්නේ දැන් ලිමිට් එක ගන්න උඩ බලන්න ලිමිට් හත දාලා ඉතලා බලන්න ක්ලියර් කරන මේ හත දාලා බලන්න පොඩ්ඩ එතන අයට බින්දු වෙනවනේ දැන් අතරින් හතක පිළිලි බින්දු වෙනවා හරි බින්දු වෙන බෑ හරි හරි ඊට පස්සේ බලමු ආ ඉතල මං කෝ වර්ගමූල ලකුණුකුත් තියෙනවා යට x වෙන හතකුත් තියෙනවා පොඩ්ඩක් අපි මේකට අර මෙතඩ් එක දාලා බලමු ඉතින් මේ වගේක් ආව වර්ගමූලයක් දුන්නොත් දාන්න අනිවාර්යයෙන් පොඩ්ඩක් අරක දාලා බලන්න මෙතඩ් එක වර්ගමූලක් එක්ක මේ වගේ දෙනවා කියන්නේ පොඩ්ඩක් අර මෙතඩ් එකට තමයි යන්නේ වර්ගමූල ලකුණුකුත් එක්ක හරි දැන් මෙහෙම මේ ගන්න හදාගන්න බලාගන්න ලිමිට් වලින්වත් ගන්න දීම x වෙන 7 හරිනේ මත දින 7 ලිමිට් 7 මේක ලියන්න ලිමිට් එක ආශ්‍රිතව මේක ලියන්න යන ගානේ නැත්තම් නැත්තම් ගාන අපි ගාන අතල් යන්න එපා දැන් බලන්න මං කියවනේ x වෙන 7 තියෙන හරි දැන් යටපදයේ ඉතින් මං කිව්වා යටපදයේ තිබ්බ මූල හින්දා වැඩි කරලා ඉව පරස්පරයි හැබැයි මේක දැන් ඔයා පේන මෙතනදී උඩපදයේ තමයි වර්ගමූල කියලා තියෙනවා ආ ඒතර උඩපදයෙන් වර්ගමූල ගන්න උඩපදයේ පරස්පරය ගන්න හරි මං කිව්වේ මොකද්ද මෙතන තියෙන්නේ සම්පූර්ණ වර්ගමූල x ධන දෙකක් තියෙනවා ඍණ 3. ඒතර මං කිව්වේ මොකද්ද මෙතන මේක පරස්පරයෙන් වැඩි කරලා ලියලා බලමු. මොකද ඒතර අපි ලියන බලන x වර්ගයේ a වර්ගයේ ඍණ b වර්ගයේ කතන්දරයක් ගන්න පුළුවන් නේද? හරි හරි. අපි ලියනවා මේක වැඩි කරනවා. ඒ ගන්න මොකෙන්ද? මෙතන වර්ගමූල මොකද්ද වෙන්නේ? මේ සම්පූර්ණ පරස්පර මෙහෙම ගත්තොත් වර්ගමූල x ධන දෙකනේ තියෙන්නේ. දෙකේ ඍණ 3 නේ. ඔක පරස්පරයෙන් මොකද්ද වෙන්නේ? වර්ගමූල මේ වර්ගමූල කියලා වෙනම මේ සම්පූර්ණ එකටමයි තියෙන්නේ. ඒතර වරහනක් තියෙනවා. වල වෙනවා තියෙනවා. සම්පූර්ණ එක. x ධන දෙවාරයක් හරි දැන් මම කිය පරස්පරය මොකද්ද පරස්පරය කියන්නේ ලකුණු මාරු කරන මේ සම්පූර්ණ ගතිය කිය 3 මේ මැදේ කියලා ලකුණේ මාරු කරලා යන්න එපා මේ දුක වෙනම තියෙන මේ ලිමිට් ධන 3 හරි නේද ආ එකෙන් උඩට දෙකෙන් වැඩි කරනවා දැන් අපි කොහොමද කරන්නේ වර්ගමූල x ධන දෙකෙන් සම්පූර්ණකෙන් ධන 3 න් 8යි දෙකම වැඩි කරනවා හරි හරි මේ රෙකෝඩ් එකනේ රෙකෝඩ් එක දාලා ඉතින් රෙකෝඩ් එක මට පෙන්නන්න නෑ රෙකෝඩ් එනවා නේද හරි හරි ඊට පස්සේ මෙතන වෙදීම මෙතන මෙතන වෙදීම තමයි හරි මෙතන x වැඩි කියන්නේ මෙතන මොකක්ද මේක වැඩි කරලා ලියන්න ඕනේ අර කෙමු දෙකේ වැඩි කරන්න තමයි දෙවර දිනවනේ x ධන දෙකේ ධන 3 කියන්නේ අර වර්ග පරස්පරයෙන් හරි මේක අපිට පුළුවන් නේද අනේ තේරෙන්නේ නැද ගත්තේ තේරෙන්නේ අරක දැන් අපි ඉස්සෙල්ලා යටපදේ නේ තිබ්බේ දැන් මේක උඩ පදේට තමයි තියෙන්නේ තියෙන්නේ පදේ උඩද යටද කියන එක බලන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඒක තියෙන පදෙත් එක ගලපලා ලියන්න නැත්නම් වලද තවන්න බලනවා යට එකෙන් කියලා යට එකෙන් ගලියන්න පුළුවන් මෙතන වල දැන් සමහර කෙනෙක් හිතනවා x 7 දිනවා මෙතන ලියන්න පුළුවන් x 7 දාලා හදා ගන්න පුළුවන් ඒ තේරුම නැහැ ආය අරකම තමයි එන්නේ ඒතර x වර්ගයේ a වර්ගින 7 වර්ගයේ එන්නේ ඉතින් කොහොමත් එකමනේ 7 වර්ගයේ ආය 7 වර්ගයේ ආ දෙන්න කැපිටේම තේරුම නැහැ හරි එහෙනම් කරන්න පුළුවන් මේ මොකද්ද කියලා බලන්න හරි මේ වගේ කරපුවා මේ කඩපාඩම් කරලා ඥාන දෙන්නේ නැති කෙනෙක් ඉන්නකම පරිතනන මේ වගේ ගණන් දැම්ම මේක දානවා කියලා මතක තියාගන්න හරි හරි මේක හොඳට තියා මතක තියාගන්න ඔළුවේ මේ පරස්පර ගහන කාණ වැඩි කරලා ලියන එක දැන් බලන්න දැන් මම මොකද කිව්වේ මෙතන a වර්ගය ඍණ b වර්ගය වගේ නේද a වර්ගය ඍණ b වර්ගය කියන්නේ මොකද a ඍණ b a ධන b හරිනේ හරි එතන මෙතන a ධන b හරි දැන් මෙතනත් මේ වගේ තියෙනවා හරි මෙතන තියෙන සම්පූර්ණ මේ a වර්ගමූල x ධන 2 කියන එක a වගේ ගන්න අර ඍණ 3 කියන එක b වගේ ගන්න තුමෙන් මෙතන මේ සම්පූර්ණ කැලලත් එක දිනේ වල වෙන මෙතන මේ ධන b හරි දැන් ඔයාලා ලියන්න පුළුවන් මොකද්ද පළවෙනි එකේ වර්ගයක් ගන්න මේක දැන් මම පළවෙනි සම්පූර්ණ එකේ සම්පූර්ණ x ධන 2 සම්පූර්ණ එකේ වර්ගය හරිද එහෙනම් මෙතන දෙකේ පද දින දෙකේ දින දින වර්ගය හරිද ඍණ ඉතින් ඉන්න කොහොමද තියෙන්නේ ඔය ඍණ b වර්ගනේ මේ ඉන්නේ පාරක් දෙවෙනි එකේ වර්ගය දෙවෙනි වර්ගය කියන්නේ තුනේ වර්ගය හරිද හරියට ගණන් ගහන්න වර්ග දෙන්නේ
අරේ ගත්තේ දෙනනේ එතන ඒ බී කියලා හිතන්න මේක සම්පූර්ණ පදයක් විතර ඒ කියලා හිතන්න මෙතන තුන හිතන්න බී කියලා එතන එතන මේ සම්පූර්ණ පදයේ වර්ගිකුයි මෙතන තුනේ වර්ගික ගන්න මොකද ඒ ඍණ බී එතන බී වගේ හදෙනවද නේ එතන ඍණ තියෙනවා මෙතන දැන් ධන තියෙනවා හරි හරි අට තියෙන පද ටික එහෙම වෙනවා අට තියෙන පද එහෙම වෙනවා මොකද ඒක මුත් කරන්න බැරි දැනට හදාගන්න එහෙම සින 7යි එතන වැඩි කිරීම එකත් එක්කෙන වර්ගමූල x ධන 2 වාරයක් සම්පූර්ණ වර්ගයක් දැන් මම අර මොකද්ද කිව්වේ වර්ගමූලක සම්පූර්ණයක් ආවොත් මොකද අරගන්න පුළුවන් කෙලින්ම කෙලින්ම ලියන්න ඇතුළේ තියෙන පද කිව්වොත් මුත්තේ දැනපුවා කෙලින්ම ඇතුළේ තියෙන පද කියන්නේ මම ගත්තාම තුනේ පද තුනේ x තන දෙක දින සම්පූර්ණ වර්ගමූල වර්ග කියන්නේ ගන්න ඉතින් මම කිව්වා වර්ගමූල කපලා අයින් කරලා ගිහලා ඉතින් අයින් කරලා ඇතුළේ තියෙන එක ලියන්න x තන 2 ඉතින් තුනේ වර්ගය තියෙනවා තුනේ වර්ගය කියන්නේ දැන් තියෙන ළඟුණ මෙහෙන් තියෙන්නේ සම්පූර්ණ එක නෙමෙයි අන්න එකයි කියන්නේ හිට බලන්න කියලා ළඟුණ මෙහෙන් වර්ගය ගත්තේ ඉතින් ඍණ තුනේ වර්ගය තියෙනවා හරි තොර කීයද මම මේ හරිද අට මොකද අට අර පද ටික වෙනවා x ඍණ 7යි වර්ගමූල x ධන 2යි ධන 3 හරි නේද හරි දැන් මෙතන කාරී බදින උට්ටි උඩම අකරවා හරි නේද ඉතින් මකරවා හරි හරි දැන් දැන් මෙතන තව වෙන මෙතන ගියොත් දැන් දෙකයි හරිද දැන් බලන්න මෙතන වට සුරු කරනකොට මේ 2යි 3යි සුරු කරන්න පුළුවන් නේ මෙතන 2යි 2යි 9යි සුරු කරන්න පුළුවන් නේ ධන 2යි ඍණ 9යි ධන 2යි ඍණ 9යි කියද කියද ඍණ 7යි නේ එතකොට x x ඍණ 7 වෙන උඩ අතට කියනවා අරකට කියනවා x ඍණ 7යි වාරයක් වර්ගමූල x ධන 2 වාරයක් ධන 3 හරි ලිමිටේෂන් එක මෙතන දිනවා ධන 3 එතන මෙතන වල දාන 7 2 කීයද වර්ගමූල 9යි වර්ගමූල 9 කියන්නේ 3යි එතන 3 ධන 3 කීයද 3 ධන 3 කීයද 6 උත්තර එකේ වැඩිම 6 හරිද ගණන් හදන්න ගන්න එතන තුරු වීම හරිද තේරුණාද ඒ ඒ එල මෙතන දැකේ පරිස්සමෙන් වැඩි කරනවා කියන්නේ කරන එක හරිද අද හන්ද පාඩම් ඉවර වුණාම මේ ටියුටෝරියල් එකත් ගෲප් එකේ දානවද අද කරපු. ඒ කියන්නේ මට වාක්‍ය කෙනෙක් තියෙනවා ගෲප් එකේ දාන්න කියලා මේ වාර්තාවේ ටියුටෝරියල් එක නැහැ කියලාද කියන්නේ මේ ගානන් හද මේ ප්‍රශ්න තියෙන එක. ආ හරි මොන් දෙන්න. හරි. මොන් දෙන්න ලෝසර දාන්න ගන්නවා. හරි. මේක නැද්ද කාදේ? ඇත්තටම තියෙනවනේ මේ ටියුටෝරියල් එක දුන්නා නේද? මේ කියන්නේ මේ දෙවන්නේ. නේ හරි. මේක තේරුණාද? හරි ඔය ඔය එන්නේ ගන්න දෙක හදන්න මම කියා දුන්න විදියට පොඩ්ඩක් ආයේ ලියාගෙන හදන්න තනියෙන් හදන්න try එකක් දෙන්න දාගෙන හරි ඔය ගන්න දෙකේ වගේ එකක් දායි තමයි මේ ටියන් දැන් මොකද හරි මම තුන තේරෙන්න ඇති කියලා නේද ඒක දැන් දෙක උඩ පරස්පරයේ මොකද්ද උනේ උඩ පරස්පරයේ මොකද්ද උනේ කියලා කියන්නේ මෙතන මේ තියෙන උඩ පරස්පරයේ මම අර ගත්තේ ඒ වර්ගය දින p වර්ගේ දෙවෙනි කොටස විදිහට අල්තරය අප්ලෝඩ් කරන්න හරි මම ගන්න අල්තරය රෝසල් ගන්න ඒ දෙවෙනි කොට ඇයි උඩ පදේ පරස්පරය මම අර කිව්වේ බලන්න ඔයා දැනගත්ත නැද්ද ගන්න පරණ ටියුටෝරියල් ටික මම බං ඒ වටේ ගාව ගෲප් එකට දාන්න හරියන්න අර මම ප්‍රශ්න කරුනේ නේද මේ උඩ පරස්පරය උපදුනේ හරි ඒකේ ඒ වර්ගෙකින් බී වර්ගය ආවනේ අපිට ඒතර මං කිව්ව උඩ තිබ්බ පරස්පරය මොකද්ද x ඍණ 7යි මොකද්ද මේ මතකන්නේ නැහැ x ඍණ 7යි මෙතන වර්ගමූල 2යි මෙතන තිබ්බ x වර්ගමූල 2යි මම මෙහෙම වැඩි කරේ වර්ගමූල
දන දෙකයි තිබ්බේ. මේ දන තුනයි. හරිද? අර ඒක ලිව්වා ඒ වර්ගෙ ඉන්න B වර්ගෙ යනකොට A ඍණ B තමයි තේරෙනවා නේද? A ඍණ B ඒ දන B කියලා යන පුළුවන් නේ. ආ ඒ මෙතනද තමයි මෙතනට පාවිච්චි කරලා. ඒ මෙතනද පාවිච්චි කරපුවා මෙතන මං ගේ වර්ගමූලයකට කියනක වර්ගමූල x දන එකේ සම්පූර්ණ වර්ගයක් කියලා ගන්න පුළුවන්. එකක් කියන්න පුළුවන් එකක් අනිත් එක ඍණ 3 වර්ගයක් කියලා ගන්න පුළුවන්. මොකද මෙතන වල පේනවා නේ. A ඍණ B ඒ දන B වගේ තියෙනවා. හරිද? ඒකෙන් තමයි ඒක අයින් වෙනවා. මොකද මේක සම්පූර්ණගේ වර්ගයක් අයින් කරලා ගියාම මොකක්ද වෙන්නේ? මොකද වර්ගමූලයක් ඉද්දී අයින් කරලා x දන එක විතර ඉතුරු නම් 3 වර්ගයක් ගන්නම් මේකම සුදු කරේ මෙතන මේ. හරිද? ආ අපිට තේරුණාද දැන්? ආ හරිනේ නා හරියයි. පොඩක් මීටරකින් ඉන්න මේ කියන්නේ ගන්න හදද්දී මුලේ ඉඳලා අවධානයෙන් ඉන්න. මොකද මේකේ හදද්දී අවධානයෙන් ඉන්න කියන්නේ මේ කොලේ ලියන වගේ නෙමෙයි මෙතන. මම මෙහෙන් කල්ලියලා මෙහෙකට ලියනවනේ. මේ ඉඳ නැති ඉඳ හෙට මෙට වර්ග කරලා. හරිනේ? හරි. පොඩියට ලියන්න බෑ මවුස් එකෙන් චුට්ටියට ගන්නවා අපි. හරි? ඩොකෝ ලියලා ඒක මේ දැන් සමහර කට්ටෙනවා මොකක් කරනවා නේද කට්ටෙනවා එනවා එනවා මොකක් සිග්නල් පාස් කරනවා නේද හරි හරි මම ක්ලියර් කරනවා හරි දැන් ඔයාලට පේනවා මෙතන මෙන්න මේ ගන්න හදාන්න පුළුවන් නේද දන්නවනේ x වර්ග කියන එක එකට දාන්න පුළුවන් මෙතනත් මෙතනත් පොදු සාධක අරගෙන අර විදිහට පරස්පරයෙන් වැඩි ගන්න තියෙනවා හරි මේක හදන්න ඕනේ නැහැ මේ දෙක හරි මේ දෙක හදාන්න දෙන්න මෙතන පොදු සාධක ගන්න ඕනේ මෙතන පොදු සාධක මොකක්ද දෙන්නේ දැන් පොදු සාධක ගත්තාම t වර්ගමූල වර්ගමූල දන t දෙකම දෙකටම ගන්න පුළුවන් t වර්ගමූල ගත්තා ඊට පස්සේ පළවෙනි එකේ අවුලන්නේ 1 තියෙනවා එහෙමම මේක නැත් 1 දන වර්ගමූල t කියන එක නෑ මෙතන 1 දන වර්ගමූල t දැන් දැන් මේක වල වෙනවා 1 දන 1 දන 1 1 දන වර්ගමූල 1 දන t වලින් වැඩි කරලා බලන්න උත්තරේ ගන්න ගන්න පුළුවන් හරි දෙපැත්ත වැඩි කරලා අර සිදු කරලා යන විදියට මෙතන එක දාන වර්ගමූල එකද වැඩි කරලා ඒ ගන්න හදන්න හරි හරි දැන් මෙන්න මෙතන මේ ගන්න තොල හදාන්න පුළුවන් මේ ගන්න මම ලියන දි මෙන්න මම ගන්න හදන්න try කරන්න තනිය මෙතන මෙතන හතර වෙන මූල x නේ හරි හතර වෙන මූල x තිබ්බා වල වෙන යට තියෙන මොකද්ද යට එකේ යට පදේ මොකද තියෙන්නේ මෙතන මේකෙත් ඒවන යට එඩිට මෙතන ගන්න මෙහෙම 4x වල ත්‍රිකෝණයේ වාරයක් මූල x කියලා අරගෙන හදන්න පුළුවන් ගන්න මූල x වල අත කොහොමද හදන්නේ කියලා අහනවා හතනේ හැදුවේ අපි හතරේ අපි හැදුවේ හතනේ හැදුවේ අට කියලා මම කරන්නේ තියන අට ගන්න මට කල ඉන්න ඒක ඇත්ත දෙයක් නැහැ කරන්න හොඳේ ඒක මම කියන්නේ මම ලේසි ගන්න කිව්ව මම කරන්නේ ඉතින් ඉන්නේ ඔයාලට පේනද නිකන් මුකුත් හිතන්න බෑනේ මේක පාටනේ හරිද මෙහෙම ඒ මේ ගාන වලට පෙන්වන්නට මේක ඇති දෙයක් නැහැ වල මේක දැක්කාම මේක දැන් ඉඳහතර බින්ද වෙනවනේ යට හරිද දැන් මේ වගේ තියෙනවා කියන්නේ අන්දර විල දිනවා කියන්නේ හරි හරි මුකුත් නැහැ කරම සාධක නැහැ සාධක නැතුනට හරි සාධක නැතුනට මෙහෙමයි සාධක නැහැනේ සාධක කරන්න බෑ සාධක කෙටියෙන් කියලා දෙන්න හරි මේක සාධක කරන්න බෑනේ හරි මේක සාධක කරන්න බෑ වෙන මොකද දැන් මේක සාධක කරන්න කලින් ඉතලා බලන්න ඉතලා මෙහෙම බලන්න මම ලියන්න ගන්න මීයා ඔබට හිතන්න ඕනේ ඒක තමයි කෙනෙක් තම ගෙඩි පිටින් දෙන්නේ නැහැ උතරයි දැන් මෙතන යන විතර බින්ද වෙනවනේ හරි 4 දාන x කියලා ලියන්න හරිද උඩ දැන් 1 දාන 4 මෙතන තියෙන්නේ දාන 1 වැඩිම x නේ වහන කරලා තියෙයි කියලා වෙනම ගත්තොත් 1 වැඩිම 4යි දාන 1 වැඩිම x තියෙන්නේ වහන මේක පොදු සාධක ගන්න පොදු සාධක මොකද්ද මේ දෙකේම ඒ දාන ලකුණු තියෙන්නේ 4x කියලා ගන්න පුළුවන් හරිද ඊට පස්සේ දැන් මෙතන ගත්තොත් 4 හතර දින ඉතල එක 4x ගත්තා x පදේ නෑනේ මෙතන x වලින් ඉන්න ඕනි මෙතන 4 පදේ නෑනේ මෙතන 4 ගත්තින් ධන 4 හරි ආවක තමයි උඩට එන්නේ ඉතල කොහොමද එන්නේ x ධන 4 බෙදීම 4x හරිද දැන් මම බලන්න උදේ හරිද දැන් මේක වාර මේ විදිහට එකපාරට පේන්නේ මම අපල මෙතන යන්නේ තේරෙනවද එහෙනම් පේන්නේ තේරෙන දෙක
දහයත් චුට්ටක් කරන්න කියලා. දහත් කරන්න ඕනේ. දැන් මේ ටික ගණන් ටික දාලා මේ ටික තමයි බලලා විභාග ලියන්න වෙන්නේ. මාර සීන් එකක් වෙන්නේ එහෙම. මේ ටික මාට දැන් 7යි 9යි වෙලා. වෙලා වදි දැන් අර දෙරවඩි වල තැන් හැටියක් තියෙන කරන්න. ඒක අර මං කිව්වේ අර මං පොඩ පැහැදිලි කර කෙටියෙන් ඒ විදිහට දාලා වැඩි කරලා පස්සේ ලියන්න බැරිද ඒක වල. අහම් පිකරාට. ඒක ඔක්කොම ගණන් හදන්න වෙලාවමදී ඉතින් පැය එක ගන්න පැය තුන ගන්න පැය හයක්වත් කරන්න ඕනේ තමයි. ඔක්කොම දාන එක. ඔයාලට තමයි පාඩු ඉන්නේ. ඉස්සරහට කරන්න බෑ. මට මේකින් කරලා දෙවිවිත විතරක් කරලා ඉන්නේ විභාගෙද. මොකද කරන්නේ මම වෙලා නම පැහැදිලි කරන්න බැරි එකක් එන්නේ නිකන් උඩින් බලන කියා දෙන්න බැරි නේ හරි හරි දැන් මෙතන බලන්න මෙතන හරිද දැන් යහපෙක් කෙනා පොඩක් කියන මම මට හරි දාන මැසේජ් මම හදලා දාන්න ගන්න හරි හරි මෙතන දැන් මෙතන මට පේනවනේ දැන් මෙතන තියෙන්නේ කොහමද ඉස්සෙල්ලාම තියෙන්නේ x 14 මේ වගේ දෙකම එකපාරට හිතෙන්නේ නැහැ මුත්තල මෙහෙම ලියා ගන්න පොඩ්ඩක් 4x හරිද දැන් බෙදීම යකුණ තියෙන්නේ මෙතන බෙදීම ඉටක් නේ ආවට බෙදීමක් කියලා දාගන්න මෙතන බෙදීම කියලා අපි දාන පොඩි එකක් වාරය මෙතන තියෙන 4 දාන x නේ 4 දාන x කියලා ලියා ගන්නවා එකපාරට හිතෙන්නේ නැත්තම් ඔයාලා වෙන්නේ මේ පේන්නේ එකපාරට එකියට 4x එකියට 4x කියන්නේ මොකද්ද ඒක මොකක් හරි වැරදුනම මම ලියන්නේ නැහැ තව උත්තරේ දාන්න දෙන්න මෙතන මේ කියන්නේ උත්තරේ උත්තරේ හරි ඉන්න උත්තරේ හදාගෙන මම හදාගෙන ගම් හරි හරි මේ උත්තරේ ඉන්නේ මම හදනකොට පොඩක් කියන්න හරි හරි ඊට පස්සේ මෙතන x ධන 4 හරිද මෙතන බෙදීම 4 ඔයාලා දන්නවා බෙදීමක් කියලා අපිට කියන්න පුළුවන් මොකද්ද කෙලින්ම වැඩි කිරීමක් විදියට උඩට මාරු කරලා කියන්න පුළුවන් තීරියක් අපිට තියෙනවා 4 ධන x මේක පාට පේන්නේ නැති කෙනෙක් උඩ මෙතන මේ කැපුවා කියන්නේ මෙතන මේ පදේ මේ උඩ තියෙන පදේ කැපුවා හැකියි ඒකයි මම අර කිව්වේ මේක පේන්න නැති නෝ දැන් මෙතන කොහොමද තියෙන්නේ මෙතන 4 දාන x කියන්නේ x දාන 4 කියන්නේ දෙකම එකයි දෙකම එකයි කැපුවා හැකියි හරි මෙතන ලිමිට් එක ලියලා නැහැ 4 දාන 4 කියලා ඒක අර 4 x 4 හරි එතන අජිර ලියන්න 4 ඒක ගන්න ඊළඟ උත්තරේ තාවේ 4 දිනේ 4 4 වඩා ලිමිට් එක සාරයක් 4 හරි ආයතන දැන් ඉතුරු වෙන මොකද මේක කැපිලා ගියාම 1 4 x කියලා ඉතුරු වෙන්නේ 1 4 x හරි දැන් x වලගේ කීයද 3 4 ඒතකොට මොකක්ද දෙන්නේ 4 3 4 දාපුවාම 1 බෙදීම 4 වාරයක් 3 4 කියද ඉතුරු 1 4 3 16 හරි 1 4 3 16 උත්තර දැන් වල මේ උත්තරේ ගත්ත විදිය මුකුත් නැහැ මෙතන මේ සුරුවීමක් කරගෙන ගියා පොදු පදේ ගත්ත ඊට පස්සේ මේ දෙක මේ කැපලා ගන්න මෙතන දැන් මෙහෙම තිබ්බ තොල මෙතන මේ වගේ AB බෙදීම CD කියලා තිබ්බ කියන්නේ හරිද උඩ පදේ පිට පදේ නෝ කපලා දන්නේ එක පදේ තිබ්බ කැපුවේ කොහොමද ඒක සාමාන්‍ය නෝ යට පදේ දිනවා හරි ඒක ගත්තා මෙතන අපි කරේ දෙනවා හරි හරි තේරෙනවද හරි හරි නේද හරි හරි නම් මම මේක ක්‍රියා කරන්නද හරිද කටේ දෙනවද සබ්ජෙක්ට් එක හරි මේ ගන්න try ගන්න පොඩ්ඩක් හරි මේක try ගන්න ක්ලියර් කරනවා මම දැන් මෙතන මේක ලිමිට් මල්ලා ඉන්න බැරි නෝ මේක මෙතන try කරන මෙතන try කරන බලමු පොඩ්ඩක් හරි ගන්න දැන් හරි මේක මෙතන දෙක තමයි මෙතන මෙතන දෙකයි අර අර වර්ග සාධක මෙතන දෙකයි ඒ ගණේ විනා ඔය ටික ඔක්කොම හරි කර කර ගන්න හදාන try කරද්දි මම බලන ඉතින් බරක් හදන හරි ඉතින් මම යටතපොඩි කියලා තියෙනවා කරන්න මේවා යනවා සදායි දන්න ටික මේ තියා දැන් දෙන්න තියෙනවා මම මෙතන මෙයාලා කියනවා මෙතන මෙතන මුකුත් කරන්න නැහැ හරි මෙතන කියන්නේ given කියලා යාලා දීලා තිනවනේ මෙතන දීලා තිනවා යාලා මෙහෙම limit එකක් මෙහෙම යනවා කියන්නේ fx පදයක් තියෙන එක සමාන 4 වෙනවා කියනවා gs පදයක් තියෙන ඉන්න 2 වෙනවා කියනවා මෙතන කියනවා hs පදයක් තියෙනවා බිඳුව වෙනවා කියලා හරි දැන් ඔයාලා මෙතන අපිට දීලා තියෙන මෙන්න මේවා පවතිනවා නම් ලියන්න කියලා හොයනනේ ඒක තියෙනවද නැද්ද කියලා මේවා නැත්තම් කියන්නේ හරි මම එක ගණක් හදන්නම් මේකේ ඒ වගේ තමයි ඔක්කොම යන්නේ දැන් මෙතන a limit හරිද x 2 හරිද මෙතන fx තියෙන්නේ මෙතන fx කියන්නේ අපිට මේ නැහැ දන්න ලකුණ තියෙනවා දන්න limit එක මෙහෙම ලියන්න පුළුවන් දන්න ලකුණ කවද මෙතන මොකද්ද මෙතන පිළිගන්න මෙහෙම ඒ limit එක මෙහෙම ලියන්න පුළුවන් fx ආයි දන limit එක ආයි මෙහෙම ලියන්න පුළුවන් හරිද එතන කියන්නේ 5 dx එන්නේ හරිනේ එතන ඔයාලා දන්නවා මෙතන මෙතන මෙයාලා දීලා තියෙනවානේ මේ limit x කරා යනකොට කීයද fx කියන එකේ උත්තරය දීලා තියෙනවා මේ 4 කියලා කිලිම 4 කියලා මෙතන දාන්න හරිද ඊට පස්සේ limit 5නේ තියෙන්නේ 5 ඉලක්ක විදියට ගත්තා ඒක 5 විදියට ගත්තා ඊට පස්සේ මොකක්ද limit එහෙම තුන 5 විදියට ගත්තා මොකද වෙන්නේ limit බලන්න 5 විදියට ගත්තොත් gx කියලා දිනවා x දෙක කරා යනවා කියලා තියෙනවා හරිද ඔයගේ උත්තරය කියලා තියෙන්නේ 3 2යි limit එක limit 2 x කරා දෙක කරා යද්දි gx
Hari dekat di Excel, kan? Nah, tadi orang kirim bentar mau tray di Excel itu kirim lah, dan kemudian gitu ini boleh dia. Ini boleh di mana? Ini mau ketemu dengan mereka ini, mereka tanya dengan saya, ayah para kirim tahu dengan mereka ini kan? Ini hari, ini kau lakukan dengan mereka itu, mereka itu data yang limited, orang yang nacar, mereka itu yang dikirim waktu itu, mereka itu dana pulang. Mereka yang nak dana, mereka itu yang orang mula kuda. Orang mula kuda kata dana bodoh, tanya dengan mereka itu, efek sih ini. Yang orang mula kuda, malah mereka tulis dengan dana pulangnya. Limit dekat yang orang mula kuda, sampun dengan dana pulang. Terima kasih. Ini kita hantar nanti kalau mau hantar. Karena ada tren itu dekat kita kan bahar. Eka hari. Ya tiada orang nikah meda hanya nanti ngajen jangan pun tak kerana ini lupa ikut kerana dia nanya. Dan minum meten dia hanya desktop eksistensi nikah tiada mik. Minum mik. Aje desktop eksistensi minum mik. Orang pernah meten mik mami kan dia limit. Gx kira dia nana, gx kira dia nana, hari dah. Dan mai ikut apa nanti mami nana lihat ini limit. X kali X dekat raya nomor ambil X dekat raya ni kan, dekat raya nama. Kita ini kira HX. Ada malah tapi nama. Udah pada hari, udah pada GX kita kira kira. Ina dekai. Baru ada pada P nama. Betul. Bintu di ini. Ini pada bintu. Ini betul. Ini setuk bintu. Bintu. Ina dekai pada bintu ini dah. Ini bawa tinne. Karena malah tapi betul. Udah. Hari dekat dia mana? Dia mungkin kawin. Kita orang dia kemudian nanti hindu. Hari. Hari dia kan nama. Karena, ini buku barang itu aneh, metana itu aneh, metana mana metana? Ini metana di, dan GX ini negatif mengaku ni mana melihat lim lim GX, oh ni aneh ni, mana beri kita nama lim, HX, ada tu, oh mana ni, dekat X sama dekat barang, oh mana ni, X dekat barang apa, karena HX ada, dari orang itu mesej tek kiri, ini dekai, ini mesej tek, bintu. Atas itu ke FX kira kat apa tera? Itulah metode dekira dekat bintu beri kita bintu beri bintu beri matrik kan utri bintu. Orang yang sangka bintu orang yang sangka betul mahu sih ya dah orang yang betul utri bintu kan? Maka dia nak. Orang itu orang betul kan? Di metode nanti memang tu ni nak kita mudah kan? Hari ekleis itu dia ni hari. Hari tu dia nak dekik pasal tiada tiada orang kian hari. Ikan ikan hari dekik ikan poli putar sahaja ikan tiada tiada ikan ikan makan hari. Hari kan? Mungkin dia kan? Noi nak hari? Hari poda kita dah hari dah gila kan? Bilang tiru lagi nak dana, kerana kita dah kahiyah dengan kita dengan tiru lagi. Problem tu tu har, kita tu mau bilang perusahaan kan. Perusahaan. Tukunya. Dan. Lama kan, hari ini. Em, mereka pun dah berasa sendiri. Ini sekarang dia berasa yang lebih hari. Mereka udah kuat ni, mereka kat tempat dia kaya ni, kita berada ganda. Hari ini, dem. Em, mereka dem api. Ini bahagian ganda media. Hari ini, meten. Kalau ada peno mangku ni, limit dia kepino mana? Mana yang mana limit? Hari ini, tadi ada peno X. Ada mangku ada ganda tiga api dia. Kali ini, apa? Kiri. Minus 15, kalau mangkuk minus 15 atau mana left hand side dia tapi pun kita tu mungkin left hand side dengan har, ada metana yang mana tu bilang kan, dekai x, x ini nak, yang mana p nama metana, so x ini nak kita lihat, ni kan, ni kalau pun sahaja kalau nak tanya kita dapat bintang terdahulu har, har ini kita undefined kali har, dari har ini undefined kalau pilihan sama sahaja kalau dari har ini, ini mana yang depan, ini tu kita main. Metana mana pun lakukan tiri pun dia makan dengan ni pak. Har, ejaan ni memang betul. Dan memang ada kat tu tiri mana. Mereka dah mereka kandung untuk ikut pelajar tak kena mereka. Ada kami kami tu. Saya tak kena kami mengajar kere. Pada ni tu. Ina betul dah. Ina betul mangga dah betul. Ina betul dah mangga betul. Amni ke hanni X mangga dah betul. Ina pada bintu mana aku bintu dekat bintu. Apa metana? Jika dia mau dekat, metana ada bintu, kan? Dekat berdiri bintu, berdiri
ලාගේ මොකද්ද වෙන්නේ කියලා හරිද? මෙහෙම තිබ්බොත් ඔයාලා හොඳට මතක තියාගන්න මේ ලකුණු කුත් එක මොකක් හරි. හරිද? මොකුත් මෙතන ලියන්න. මේක බෙදී බිංදුව තිබ්බොත් කෙලින්ම ලියන්න. මෙතන හින ලකුණු. හින අනන්තය කරා යනවා කියලා ලියන්න. මෙතන බැරිලා x මෙහෙම තිබ්බ කියලා ලියන්න. x plus කියලා තිබ්බ කියලා ලියන්න. තන දෙක බෙදීම් බිංදුව උඩ උත්තර නේද මෙතන මේ ගානට 2x ටික දාමුත් එන්නේ දෙක බෙදීම් බිංදුව නේන්නේ එතන දෙක බෙදීම් බිංදුව ආයෙද්දි එතන එක ප්ලස් පැත්තෙම තියෙන්නේ එතකොට ඒක ධනාන්තය කරා යනවා කියලිය හරිද ධනාන්තය කරනවා කියන්නේ මෙහෙමයි දැන් මේකෙන් එනවනේ දැන් මේකෙන් මේ පැත්තෙන්ද එනවනේ ගාන දැන් සිත එනවා කියලා එතන මේ පැත්තෙන් මොකද්ද මේකේ යන්නේ කොහෙද ඍණානන්ත x බිංදුව කරා යද්දි මොකද්ද යන්නේ සිත යන්නේ කොහෙ පැත්තද ඍණානන්ත එක ඍණානන්ත කියන්නේ කොහෙද මේ පල්ලෑ පැත්තද කල්ලා පැත්තට බිංදුව කරා විතර එක කරා දිනවනවා එකින් මේ පැත්තට ඕ ළඟේ 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 නේද එතකොට අරහෙන් ඔය අඳින පස්තර වල නෙවෙයි ඉස්සරහට ඊට පස්සේ ධන පැත්තොත් ධන පැත්තට ධනවන්තය කරන්නේ ඒ කියන්නේ මෙහෙන් ආවොත් ශීතේ මෙහෙන් ආවොත් මෙහෙන් මෙහෙට ඕ ළඟ වැරදි වැරදි නේද අපි වැරදි කරා කලේ පුරේ ලකුණු වලින් ගමන් කිරීම කියන්නේ අනන්තය කරනවා කියන්නේ ඒක හරි. ඔබ තමයි පැහැදිලි කරොත් මෙහෙම හිතන්න. හරිද? හරි කට්ටි කට්ටිව සමහරක් කට්ටි ඔක්කොම ඒවලත් තුන මේක වහගන්න මේ ටික නැත්තම් අපරාධ නේද මොකද කියන්නේ. මෙතන ඔයාලා දැක්කොත් මේ වගේ එකක් දැන් ඔයාලා මේක දාලා බලන්න කියලා. හරි මෙහෙම තිබ්බනම් එහෙම දාන්න එපා. මෙහෙම දිව හිතන්න මෙහෙම දිව x සමානයි x x x 1 කියලා තිබිලා 2 බෙදීම x කියලා තිබ්බ හිතන්නකො. තිබිලා මෙතන x x කියලා තිබ්බ කියලා හිතන්නකො. හරිද? එහෙම තිබිලා ඔයාලා මෙතන ආ 1 දැන් යනවා කියලා අනන්තය කියලා කියන්න එපා. මොකද මම මේක ලිව්වේ මෙන්න මෙතන මේ ලකුණක් තිබිච්ච ඉන්න. මේ මෙතන ලකුණක් තියෙනවා. මේ ලකුණ තිබුණොත් තමයි අපි අරක ලියන්නේ බින්දු වෙනවා කියන්නේ. ඒකට සාධක කරන්න එපා. ලකුණ තියෙනවනේ කියන්නේ ලියන්න කිලිම්ම. දැන් සාධක කරන්න බෑ. සාධක කරන්න පුළුවන් ඒවා දෙන්නෙත් නෑ. මෙතන ලියන්න හරි. හරි නේද? දෙනවා නේද ඒක? හරි. ආ ඒතකොට දැන් මම ඔයාලට කිව්වා මෙතන දැන් මෙතන තියෙන මෙහෙමනේ. දැන් ලකුණ රින් ලකුණ තියෙනවා. ඔයාලා මේක දැක්ක ගමන් දැන් මම කිව්වා මොහොත එක බෙදීම බින්දු කියන එක අනන්තය කරා යනවා. ඒ යන්නේ ගන්න සීමාව පැත්තෙන් ලකුණ 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 ධන හරි විනාඩි තියෙනවා නම් විතරයි හරිද වංගත පැත්තෙන් කියන්නේ දැන් උඩ පැත්තෙන් වගේ ඒතකොට වාල ධන තිබ්බොත් ධන අනන්තය කරා යනවා කියලා ලියන්න බිඳුවොත් යට ඍණ තිබ්බොත් ඍණ අනන්තය කරා යනවා කියලා ලියන්න හරිද මොකොත් හිතන්න දෙයක් නැහැ වාල මෙහෙම හිතා ගන්න දෙයක් නැහැ මම ගාන ඔය සම්සතිය තේරෙන්නේ නැත්තම් මෙතන දැකිනවනේ වාල දැන් දැකිනවනේ දැන් මෙතන කියන්නේ මොකද මං කිව්ව වාසිය කරලා තාම ඉන්නේ දෙක බෙදී බින්ද එක බෙදී කියන්නේ ඔලි සංඛ්‍යාව බින්ද වල අනන්තය කරන්නේ දෙක බෙදී බින්ද හැබැයි මෙතනදී පැත්තක් තියෙනවා මොකද දකුණු අත පැත්තේ කියන්නේ වගත පැත්තේ ආ ඒකෙන් දෙක කියන්නේ බෙදීම ඍණ අනන්තය කරා යනවා නේද හරි නේද ඊට පස්සේ ලින් ආයි දැන් යට ගත්තොත් ඒක ඒකෙම x යන එක ධන ඇත්තට ඒකම නේ නයි 2x x වෙන එක හරිද හරිද එතකොට ඒක පස්සේ තියෙන්නේ මම කොහොමද මෙතන ප්ලස් තකෝ දෙක ගම දැන් මම දෙක බෙදින් බිංදුව වෙන යට දාපුවම එක ඉලක්කම් යට එක බෙදින් බිංදුව ඒක යන්නේ ධන අන්තයක හරි නේද අබැයි එක නිකන් එක ඉලක්ක විතර තිබ්බා ලියන්න බෑ ඒක රණ්ඩිපණි කියලා යන මෙහෙම දැක්කොත් ඔයාලා ලකුණුත් එක්ක ඔයාලා ලියන්න මෙතන ලකුණ බලන්න බිංදුව වෙනවද කියලා උඩ සංඛ්‍යාවක් එක්ක නේ අර බිංදුව බිංදුව වලදී අර බිංදුව වෙන ගමන් කෙලින්ම ලියන්න ඍණ අන්තයයි ධන අන්තයයි හරිද තේරුණාද ඒක නැත්තම් කියන්නේ ඔකේම් සෙට් එක ඔය තියන්න ඕනේ ඔක මේ ටියුටෝරියල් 20 ගණන් වලට නින්න කොටත් වගේනවා හරිද හරි නේද මම ඉන්නේ ක්ලියර් කරනවා හරිද මම ඉන්නේ ගණන් කරනවා ඊළඟ ගණන් මෙතන ගණන් මෙතන මෙතන බලන්න ආයතන මෙතන බලන්න ඉතින් ලම් බලන්න මේ බත්ත බලන්න කලින් මේක බින්දුනවා කියලා බලන්න ඔසල් එතන එක දැම්මොත් මොකක්ද වෙන්නේ මෙතන
මෙතන බිංදුව සම්බන්ධව පදි බිංදුව වෙනවා හරි බිංදුව වෙනවා යා දැන් මෙතන බිංදුව වලට අන්ඩිෆයින් කියලා යනවා මෙතන තියෙනවා ඉන ගැල්ලක් හරි අවංගු ඍණ ගැල්ලක් තිබ්බ මොකද වෙන්නේ උඩ උඩ දැම්මත් 1 3 4 1 තියෙනවා මොකද 3 නේ මොකද තියෙන්නේ යට කොහමද බිංදුව වෙලා යනවනේ මෙතන 4 බෙදීම් බිංදුව වෙනින් 4 බෙදීම් බිංදුව වෙනවා හැබැයි මං කිව්වා මෙතන ඍණ ලකුණක් තියෙන එක x යන්නේ k minus පැත්ත ඒ minus පැත්ත කියන්නේ මං අත පැත්ත හරි ඍණ minus නෙමෙයි k minus පැත්ත එතකොට මොකක්ද වෙන්නේ මං කිව්වා කිරිම ඍණ ලකුණ දැක්කම ඍණ මොකක්ද කියලා ලියන්න හරි මුකුත්ම නැහැ හරි ලේසි කියන්නේ පොඩි කම්සට් එකක් මත දැන දෙන්න හරි ඒකත් එහෙම හරි යනවා ගැටි කිලි දෙනවා ඒ අටේ එකට ගියොත් අටේ එක මොකක්ද වෙන්නේ දැන් මට අටේ එක උත්තරේ ඉන්නේ කවුරු කියන්නේ ඒක උත්තරේ දෙක ප්ලස් තියෙන දෙක ප්ලස් වෙනවා දෙක වර්ගයක් මත හතරයි යට බිඳිනවා නැත්නම් දෙක තියෙන දෙක හතර බිඳිනවා නැහැ කියලා තියෙනවා ඒක මොකක්ද තියෙන්නේ නැත්නම් දෙක ප්ලස් තියෙන ඉතින් කෙලින්ම හතර බෙදේ බිඳුව කියන්නේ ප්ලස් එකත් එක දානවා නැති කරන්නේ හරි හරි මේකට සයිස් සයිට් එකේ දානවා නැති කරන්නේ හරි කරනවා නේද මේක ආ මෙන්න මේකද මෙන්න මේක මේක මොකක්ද වෙනවා ලියන්න මේක මොකක්ද කියන්නේ මේක කාන්තේ කරන්නේ මොකක් කරන්නේ නැහැ මම තියෙන මෙතනද ලින්ක් තියෙනවා හරිද x3 තියෙනවා හරිද x3 තියෙනවා මම ගත්තා x3 තුන තියෙනවා හරිද හරි ඊට පස්සේ සාජ කරා කියන්නේ මොකද කොහොමද 3 3 දාලා 3 කියන හයයි හරි රට මෙතන x වෙන එක තියෙනවා x වෙන එක කියන්නේ මෙතන 3 වෙන එක මේක ආජ කරලා බලන්න දැන් මේක ගම් යන නැත්නම් තිබා අන්ඩිෆයින් කියලා ආජ කරලා බලන්න රට පදි පස්සේ ආජ යන ප්‍රශ්නයක් නැහැ ආජ කරපුවම කාණ්ඩ උත්තර එනවා මේ 3 එක කරුණාම 2යි නේ 3 එක කරුණාම 2යි 3 3 6යි ඒතර කීයද 6 වරක් 2 එන්නේ 6 වරක් 2 කියන උඩ එනවා කීයද නේද 3 3 3 ආ මෙතන දැන් මොකද උඩ 3 3 කැපිලා බින්ද බින්දුව බෙදී මොන සංඛ්‍යාවක් කියන්නේ කියලා බින්දුව මොන ආ ඒතර බින්දුව කියලා ගන්න පුළුවන් රට නෙමෙයි බින්දුවනේ අවුලක් නැහැ නේ හරි ඒක තේරෙනවනේ එතන නිකම්ම කියන්න යන්න එපා මෙතන බලන්න යට බිංදුවක් උන්නේ නැහැ නේ ඉතින් උත්තරේ සුළු කරන්න පුළුවන්නේ දාලා අගේ දාලා ලියන්න එල්ලුවක් නැහැ එතනදී අනේ තේරෙනවනේ මේක ලොකු හිතන්න දෙයක් නැහැ නේද හරි හරි දැන් මම ක්ලියර් කරනවා මේක නේද හරි මොකද ලොකුට පැහැදිලි ගන්න දැන් නැතිද මෙන්න මේක මෙන්න මේ පැල මේ කැලල මේ පාට් එක වඩා ගන්න මෙන්න මෙතන මෙන්න මෙතනදී මෙන්න මෙතනදී බලන්න ලිමිට් හරිද ඔයාලට පේනවා මෙතන මෙතන බිංදුවට කලින් ඉස්සෙල්ලාම කියන්නේ මේ මේ බිංදුව ප්ලස් එකක් තියෙනවා තමයි හරිද මෙතන ඔයාලා දන්නවා සාමාන්‍ය වර්ගමූල බිංදුවයගේ ඔයාලා දැක්කොත් තැනක දැක්කලින් බිංදුව කියලා බිංදුවගේ බිංදුව හරි එතකොට x ගේ වර්ගමූල k යගේ එකයි ඔක මතක තියාගන්න බල කොහේ දැක්කත් වර්ගමූල බිංදුව කියලා එකක් ආවොත් එකගේ බිංදුව කියලා කියනවා ඒ වෙනම කරන්න දෙයක් නැහැ හරි හරි දැන් මෙතනද කියන්නේ මෙතන මොකක්ද තියෙන්නේ මෙතන x බිංදුවල තියෙන්නේ ප්ලස් පැත්ත ප්ලස් පැත්ත මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් මොකද බෙදීමක් නෙමෙයි තියෙන්නේ එතන මෙතන නිකම්ම දාන්න වර්ගමූල x වෙනකොට දාන්න බිංදුව මෙන්න තමයි බිංදුව යගේ මොකද බිංදුව උත්තර බිංදුවයි කියන්නේ හරි මොකුත් අවුලක් නැහැ ගන්න ඒක මතක තියාගන්න ඒක වර්ගමූල බිංදුව යගේ බිංදුව ඕනි වර්ගමූල එක බිංදුව යගේ තියෙන්නේ ඉතින් හරි ඒක හරි මෙතන ගන්න ආ දැන් ඊළඟ පාට් එක ඒක තේරෙනවා නේද තේන්න තියෙන කින්න කියන ඔය නඩක දෙන්න ඒක උඩ ටික තේරෙනවා නේද ඒක නිකන් තිතන්න දෙයක් නැහැ නේද කරගෙන යන ලේසි නේද ඒක හරිද පැහැදිලිද පැහැදිලි නැත්නම් වැඩි දෙයක් දාන්න බැහැ මම කරන්න ඕනේ කියලා හරිනේ හරි එහෙනම් හරි එහෙනම් අපි හදන්නේ ඊළඟ එක හරිද හය වෙනි එක ආය කරන්න කියනවා මේ හය වෙනි එක කරන්න දෙයක් නැහැ මේක කියන හය වෙනි එක කියන්නේ මෙහෙමයි හරි වාකරෝ ඉඳුම නැති කෙනෙක් කියන එක එතන හරිද මේ ලිමිට් එක x තියෙනවනේ x බිංදුව ප්ලස් එක ඉතින් මෙතන දැන් ප්ලස් එකේ ප්ලස් පැත්ත හිතන්නේ අඟු යට බිංදුව આવුත් විතරයි යට බිංදුව නම් විතරයි පාදි නැත්තම් මේ පස්සේ හිතන්න ඕනේ ඉතින් මම උඩ මෙතන මුකුත් හිතන්න දෙයක් නැහැ යට බිංදුව එන්නේ නැහැනේ කානේ බලන්න යට බින්දුවක් තමයි ඔක්කොම ටික සරකලා බලන්න ඕනේ. ඉස්සෙල්ලාම ඝන දුරකම් බලන්න ප්ලස් ලකුණු තියෙනවා දැන්. මම මේක සාධක කරන්න පුළුවන්. ඔය ටික ඔක්කොම බලලා තමයි අපි තීරණයකට යන්නේ. මේක අන්ඩිෆයින්ඩ් එහෙමක තියෙනවද නැද්ද ගන්න ටික ගන්න පුළුවන්ද කියන කතන්දරයට යන්නේ. ගිය ගමන් දැක ගමන් ලියන්න යන්න එපා අන්ඩිෆයින්ඩ්. ඒතර ගන්න වරදිනවා හරි. හරි. අහසේ මෙතන. කීයද 6 කරන්න කියනවා ඇතර. 6 නෙවෙයි 9 නේ.
හරි හරි නම් දැන් මෙතන ප්‍රශ්න කරන මගේ එක කවුරු මේ ආය කරන්න කියලා ආය වෙන්නේ කාන මෙතන මෙතන මේ මෙතන ලඟුණ තියෙන දෙයක් තියෙන මේක x වෙනකොට දාන්න ඇතුලේ වර්ගමූල x දාන්න මේ වර්ගමූල වෙනකොට දාන්න බිංදුව දාන්න මේ බිංදුව x කියන බිංදුව කියලා නේ වර්ගමූල x මේ වර්ගමූල බිංදුව කියන්නේ බිංදුවයි ඒක මතක තියාගන්න කිව්වා හරි වර්ගමූල බිංදුව හරි වර්ගමූල තුලේ වර්ගමූල තුල එක කයි හරිද වර්ගමූල දෙක වර්ගමූල හතර දෙකයි වගේ ඒ වගේ තමයි මේ බින්දු බින්දු කියන එකද යන්නේ ඒ උත්තරේ දාන්න ඕනේ මෙතන ඇවිල්ලා තින්නේ හරි හරි මම ක්ලියර් කරන්න නේද හරි දැන් මෙතන එයා තේරුණාද දැන් යාපි කියන බින්දු එයා ඉන්නේ නැති يعني සිග්නල් මක් කරලා ගිය වෙන කෙනෙක් දෙයක් තියෙනවා නේද හරි දැන් මෙහෙමයි දැන් ඊළඟ එක මේක පටල ගන්න දුව අහගන්න දැන් මෙතන වලට පේන මෙතන ගාන දිහා බලන්න ඕනේ හරිද ආ දැන් වල වල ඉස්සෙල්ලා කියා දෙන්න බැරුණා මෙතන වල පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරුණා මෙතන හරිද මෙහෙම ඉන්නවද මෙහෙම දැන් මෙතන අනන්තය ආවේ කොහොමද කියලා දන්නවද අනන්තයෙන් මෙහෙමයි හරිද මෙතන කියන්නේ x එක කරා යනවා කියන්නේ දැන් මම දෙක බෙදීම් බිංදුව අනන්තය කරා යනවා කියන්නේ කියනවා හරිද අනන්තය කරා යනවා හරිද ඔයාලා දන්නවා සාමාන්‍ය හිතන්න 1 දැන් දෙකම ගන්නම් කොහොමද දැන් ඒක එන විදිහ මොඩම මම කියන්න බැරි නේද දෙක තිබ්බ කියලා දන්නවද දැන් මේ බිංදුව කරා යනවා කියලා දන්න උදාහරණයක් කියන්න මෙතන x එක බිංදුව කරා යනවා කියලා හිතන්න ඒක මම හිතුවා මෙතන එකම ගන්න නැත්නම් ඔයාලා වටල ගන්න ඉන්න. විදිය වැඩි නැති නේද එක. හරි. එක බෙදින් බින්දුවකින් අනන්ත වෙන ප්‍රශ්න කමක් තිබ්බොත් දැන් ඉන්නවාගෙන. දැන් මම වෙන මම මෙහෙම බින්දුවකින් නැතුව මෙතන මෙහෙම කියන්න එක බෙදින් දශම විතරද. දශමික. හරිද? ඒ බින්දු ළඟයි ඒතර උත්තරේ කියන්නේ 10යි නේ. හරිද? මම එක බෙදීම දශම බිංදුවයි බිංදුවයි ගත්ත කෙනෙක් උත්තරේ වදින්නේ 100 ඒ හරියට උත්තර එක බෙදන්නේ එක බෙදන් දශම බිංදුව කියනවා දශම එකෙන් බෙදන්න බැහැ හරි හරි නේද හරියද කියන දශම හරියද ගන්න වැරදි නම් දැන් අපිට මොනවද කර කියන්න ඕනද දැන් එන විදිහ ඒ පැත්තෙන් කරන්නේ තමයි අනන්ත කියලා ගන්න හරි ඒ පැත්ත සයිට් එකනොත් එක හරි නේද ඒකට හතර මේ අනන්ත කරලා යනවා ආ ඒ වගේ දැන් මෙතන යට එකක් යට එක හිතන දැන් මේ යට එක උන්ට ගාන දිහා බලන් ඉඳ දැන් මෙන්න මෙතන බලපෑ දැන් තියෙන ලිමිට් හරිද ලිමිට් එක x අනන්තය කරා යන්නේ අනන්තය කියන්නේ අනන්තය කරා යන්නේ අනන්තය කරා යන එක තමයි දැන් තියෙන්නේ හරිද ආ ඊට කලින් මේක කියලා දෙන්න කලින් මම මෙහෙම ලිමිට් මෙහෙම තියලා එක්ස්පෙදීම එක්ස් තිබ්බ කියන එක තමයි මොකද මේ එක්පෙදීම අනන්තයේ තියෙන්නේ එක්පෙදීම අනන්තයේ හරි ආ වල මෙහෙම මතක තියන්න හරි ලිමිට් එක්පෙදීම උත්තරය අජ කරපුවාම ලිමිට් එක්පෙදීම අනන්තයේ මේක මෙන්න මේ තියෙටි ලිමිට් එක්පෙදීම එක්ස් ලිමිට් එක්ස් බින්දුව කරා මේක මෙහෙම ලිමිට් එකත් එක්කම එන්න ඕනේ අර උඩේක ලිමිට් මෙහෙම එන්න ලිමිට් ඒ ගානවල තියෙනවා ලිමිට් එක්ස් බින්දුව කරා යද්දී ප්ලස් පැත්තක් ඇවිල්ලා එක බෙදීම x කියන්නේ අනන්තය ධන අනන්තය හරි ඒ තීරයෙන් තමයි අපි ගණන් ටික හදාගන්නේ කරේ තීරය බැඳගෙන තන මොලේ මේ තීරයෙන් තමයි ගණන් ටික හදාගන්නේ හරි يعني x ධන එක යට බින්දුවනේ ඉන්නේ බින්දුව කරා යනකොට ධන අනන්තය කියලා මේක බින්දුවෙ තියෙන දා එහෙමයි ගණන් හදන්නේ හරි හරි දැන් මෙතන සෝරි හරි දැන් මෙතන එක බෙදීම අනන්තේ එක බෙදීම අනන්තේ කියන්නේ බිඳුවයි කිව්වොත් දැන් මෙන්න මේක එහෙම ලිමිට් අනන්ත ලිමිට් x අනන්තය කරා යනකොට
ekapedima x kila awat x walta anantayen ekapedima anantayen udah kan ini eka kirima bindu hari ini eka matang tiyan eka teori ya kan teori akan eka bindu memang namanya kepahal dikana bindu memang gila tapi ekapedima anantayen di ini ekapedima anantayen kan setelah mengerti hari ini ekapedima dahai kira kata kira kanan kata kata agak hari muka dini hari dasyam ekan ekapedima siya kan kadang indah cuma bintu ay kapan itu dah agan indah cuma bintu ay bintu ay kan terus kan kapan itu laksa itu agak tuh indah cuma bintu 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 kan terus kan lagi ane langgan itu bintu kara ane tapi bintu kara ter kapan itu bintu ini kan ante kara anak itu utre ante kara anak itu kapan itu next kini kapan itu ante bintu hari ini kita orang ada ekor lagi anak ada mereka dekat dekat acara ini nak lihat bintu aja kita dano hari betulnya ane itu terus ada hari nama mukjizat mana terwala betul dah eh tiri tapi baca kan betul yang mana betul limit mengkaran atau dibalangkan dah limit sangat tiga raya nama dekat beri mana tuh es dan ek hari ni dah orang betul aja kan sangat tiga aja kan ek ni apa terbalangkan dah tuh na ada kiri mana nanti dah na එක හරිද ඔයාලට පේනවා දෙක හරි උඩ හරි දෙක දැන් ඔයාලා බලන්න තුන අනන්තය වැඩි කරොත් කීයද අනන්තය සංඛ්‍යාව වැඩි කරනකොට අනන්තය උත්තරය අනන්තයම නැද්ද අනන්ත දෙක එකතු කරොත් ඒත් උත්තරේ අනන්තය හරි අනන්තය අඩු කරනවා අඩු අනන්තයයි ඒ මත දැන් එකතු කරාමත් එකක් අනන්තය වැඩි කරාමත් අනන්තය හරි ඒක එම් සෙට් එක මත ලියා ගන්න ඒතකොට දෙක බෙදීම අනන්තය දෙක බෙදීම අනන්තය කියන්නේ එක බෙදීම අනන්තය වගේ ගන්න විතර මොන සංඛ්‍යාව සංඛ්‍යාවක් තියෙනද එකම වෙන්න ඕනේ උඩ සංඛ්‍යාවක් තිබ්බොත් හරි kalau mau kerja kerja di mana nanti pada itu tren gitu minggu hari pada nih yang minggu kara kan hari lo nanti dia mana nih minggu kara kan hari ah dah hilang kan hilang kan malah dan dia orang hari nih hari itu hilang kan itu tren pada ini kan kalau itu tren kan orang lagi apa sih dia kan kalau itu udah hitam tino karena mereka lagi yang nanti karena yang apa cuma yang sedih mereka ekstrim hari tuh nabi dimiliki hari hari ini tuh nabi dimiliki ini komentar nih tapi dengan ajaran dari ban mereka pada hari ini tuh nabi ekstrim ekstrim tuh nabi dimiliki tuh nih kamu utra nanti ajaran mana utra yang benar kita nanti beran teman nanti ajaran mana hari hari itu sama suruh kirim tino kalau ban ini kamu pada ini mana darah tino hari hari ya hari itu mana meter gak වල පේන මෙතන මේ එක තියෙනවා නේද 3 බෙදීම x 3 බෙදීම x කියන්නේ මෙතන 3 බෙදීම අනන්තය හරිනේ එහෙනම් මෙතන 4 බෙදීම x වල වර්ගය අනන්තය වර්ගය අනන්තය වර්ගෙත් අනන්තයමයි මොනවාද කියන්නේ 7 3 බෙදීම 4 ත් බිඳුවයි 4 බෙදීම අනන්තෙත් බිඳුවයි ඒතර බිඳු බිඳු ගන්න උත්තරය කීයද 2යි හරිනේ ඒකද දෙයක් නැහැ වල දැක්ක දැන් දැක්කම 3 ද 4 ද 5 ද 6 ද කියලා අදාළ නැහැ මට අනන්තය කියලා આવොත් එතන අනන්තය වර්ගය අනන්තයයි ඒක දෙයක් නැහැ අනන්තය බෙදීම අනන්තය අනන්තයයි එහෙම එහෙම එන්නේ පොඩක් හිතන්නකො ටික. ඇයි දැන් මෙතන මේ මුකුත් බෙදීමක් ලකුණක් නැහැ නේ නේ? බලා 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 වායි කරලා යනවා. පැහැදිලි කරන දෙක තියෙනවා. නෑ දෙකේ නෙමෙයි දෙකක් නෙමෙයි. ඒක තමයි ගුරු වතර ගන්න එපා කියලා ගන්න. අනන්තේ. අන්න හරි. හරි. ඔදෙක විකන හරි. අනන්තේ. ඇයි අනන්තේ නේ මෙහෙමයි. හරිද? කඩලා ගන්න බැලුවා මෙතන තියෙනනේ ආජ කරපන් දෙක x වලට දානවා අනන්තේ කියලා. හරිද? අනන්තේ කියලා අනන්තේ වර්ගයන්නේ. ධන 7. දැන් වල වර්ගය කීයද? අනන්තය වර්ගයත් අනන්තයයි අනන්ත දෙක වැඩි කරාම අනන්තයමනේ හරිද ඉතින් අනන්තයට හතක් එකතු කරනවා ඉතින් අනන්තයට මම අර කිව්වේ ඔනි ගන්න එකතු කරපන් අනන්තය උත්තරයි ආයි දෙක තුන කියලා දාන්න එපා දැන් තේරෙනවා මේක අර උත්තරේ දාපුවාට දෙන්න 7යි 2 කියලා දැන් මේ දෙන්නේ තේරෙනවද මේ උත්තරේ දැන් හරි නේද තේරෙනවද ඒක ආ හරි නේද මේ පැටල ගන්න එපා ඔලේ වට තේරෙන මෙතන මේ 7 කියලා ගත්තකම දැන් මෙතන මෙහෙම තිබ්බනම් හරි වල ඔන්න දෙක බෙදීම x වර්ගය කියලා තිබ්බනම් ඔන්න ඔයාලා කෙලින්ම එක බිඳුව කරලා 7 කියලා ගන්න තිබ්බා. ඔයාලට එහෙම වගේ පේන්නේ නැති නිසා ඔයාලා කියන දන්නේ තේ. හරිනේ. අන්න ගන්න. හරි කියලා හිතනවා මම. හරි.
මේකම තමයි පොඩි මේකක් තියෙනවා මම පොඩ්ඩ මේක චුට්ටක් කරන්නම් එනකොට ඔයාලා මේක ඕනි වෙන හින්දා ඒක බලන්න මේකත් තලිත ඩෙන්ටිෆයි එක කරන්නේ ඒ කියන්නේ මේ සූත්‍රය කරන්නේ හරි මේකත් බලන්න හරි නෑ හරි 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 දැන් මෙතන දැන් අපිට තියෙන මෙහෙම හිතන්න හරි දැන් මේ සූත්‍රය මතක තියාගන්න මේක ඇලි තෝණි වෙනවා එක ගණන් වල ඉන්ටග්‍රේෂන් වලට එහෙම ඉන්ටග්‍රේටර් වලට එහෙම අනිවාර්යෙන් දාන්න ඕනේ. දැන් මෙහෙම දැන් හිතන්නකෝ මෙහෙම sin අපි දන්නවා sin කියලා කියන කෝණේ. sin කියලා කෝණයක් තියෙනවා. හරි sin කියන කෝණේ අපි දන්නකෝ ඒක sin කියන කෝණේ direct sin 60 කියලා අපි හිතනවා sin 60 කියලා කියනවා. ඒක sin 60 වලන්න sin 60 කියන මූලධර්ම දීම දෙකයි. ඊට sin 30 භාගය ඒ වගේ sin 30 ගත්තොත් භාගය. අපි හිතනවා මේ කෝණයක් දෙන්නතෝ ඒකේ අගයන් නොදී a කියලා ධන b කියලා පද දෙකක් දෙනවා හරි. sin මේ කෝණයක් වගේ ඉන්නේ මොකද මේ 60 හරි 30 හරි කරනකොට එනවා ඒ දන b හරිද බලන්න දැන් මේක අපිට එහෙම තියෙද්දි ලියන්න පුළුවන් දැන් මේක මෙහෙමනේ තියෙන්නේ දැන් මේ කෝණේ ඇතුළේ පද දෙක තියෙනකොට දැන් sin වල ඇතුළේ තමයි කෝණේ තියෙන්නේ අපිට මේක ලියනවා බලන්න මේක දැක්කොත් sin a දන b වට කියන්න පුළුවන් මේක sin cos පද මාරු මාරු ලියන්න sin cos පද මාරු මාරු කියන්නේ මෙහෙම sin කියලා ලියන්න ඍණ අනන්තයයි ධන අනන්තය ආවම කොහොමද උත්තරේ ගන්න කොහොමද උත්තරේ ගන්න කියන්නේ ඍණාන්තය ධනාන්තය ආව ගැන දැන් මෙහෙමයි හරිද මෙහෙම හිතන්නකෝ දැන් මාළු කතන්ද ආයකට පැහැදිලි කරොත් එහෙම දැන් ඍණාන්තය තිබ්බ කියලා හිතන්නකෝ ඍණාන්තයට ධන එක එකතු කරගෙන හිතන්නකෝ මොකද උත්තරේ එනවද උත්තර ඍණාන්තයමයි නේද මොකද ඍණාන්තය කියන්නේ ලක්ෂයක් කියලා කියනවනේ ඒක උඩට එකතු කරගෙන ආයෙ ඒක ඍණාන්තය ඍණාන්තය එන්නේ හරි නේද එතකොට ඍණ අනන්තය වැඩි කරනවා කියන්නේ මොකද දෙකෙන්? එතකොට මොකක්ද දෙන්නේ? ඍණ අනන්තය තමයි හරි. ඍණ අනන්තය වැඩි කරනවා ධන අනන්තය. උත්තරේ මොකද්ද? ඍණයි ධනයි තියෙන්නේ. ඍණ අනන්තය හරි. ඍණ අනන්තය වැඩි කරනවා ඍණ අනන්තය. ධන අනන්තය අර වගේම තමයි යන්නේ හරි. හරි අර අහමු ප්‍රශ්නේ මොකද්ද මේ? අර යමඩ තේරෙන්නේ ඍණ අනන්තය ධන අනන්තයම උත්තර කොහොමද උත්තරේ? ඍණ අනන්තයෙන් බෙදුවොත් මේ ධන උත්තරයද මං එන්නේ? බෙදුවොත් කියන්නේ කියන්නේ අපි හිතනකො ඍණ අනන්තය තිබිලා ඒක ධන අනන්තයෙන් බෙදුවොත්ද ඒත් ඍණම තමයි එන්නේ. ඒයි මොකද අර බෙදීම විදිහම තමයි. ඒක හිතන්න මෙහෙම හිතන්න බෑ. 1000 වගේ තිබ්බ කියලා හිතන්නකො. අනන්තය එන ගාන ගාන උත්තරේ අපි එන ගාන තායි 10න් වගේ බෙදුවොත් එන්නේ ඍණාගයක් වගේ නේද? අනන්තය කියන්නේ අපි නැවැත්තුවොත් 1000 කියලා අපි අනන්තය නවතිනවා කියලා හිතුවොත් නේද? හරි නේද? අනන්තය කියන්නේ ඉවරයක් නෑනේ මේක මේ අන්ඩිෆයින් කියන්නේ. ඍණ අනන්තයෙන් බෙදුවොත් ඍණ අනන්තයෙන් බෙදුවොත් කියන්නේ අර විදිහම තමයි අන්තිම. අනන්තය තිබිලා ඍණානන්තයෙන් බෙදුවොත් ඒ තරකම තමයි නේද? ඒක හිතන්න 1000 බෙදන්න ඍණ 10න් වගේ. ඒක ඒත් එන්නේ උත්තරේ නේද? ඍණානන්තයෙන් තමයි නේද? හරි නේද? ලිමිට් එකේ ඍණ හරි හරි නේද? අර විදිහම තමයි යන්නේ. එතන අර මේ ලිමිට් කියන්නේ මේක අනන්තය කියන එක අපිට කීයද කියලා කියන්නේ නැහැ. අනන්තය කියන අපි දන්නේ නැහැ. අනන්තය ඉවර යන්නේ නේ. කෝටි ගණන් එහෙම යනවා නේ ඉස්සරහට නේ. එතන මම කියන්නේ මොකද නෑ නෑ ලිමිට් එක ඍණානන්තයක් දීලා ගානක් තිබ්බොත්. ආ ඍණානන්තය දීලා ගානක් තිබ්බොත් යන්නේ වේගාන තිබුණ නැහැ දැන් අපි දෙන්නා දැන් මේ ගණන ගන්න ගමන් ඉන්නේ මේ අගෙන මෙතන මේ ඍණ අනන්ත තිබුත් කියන්නේ මේ ගහපේ හොඳයි නේ මෙතන ඍණ අනන්ත තිබුත් හිතන්න ගන්න මේ යට ගන්න ඕනේ මොකද ගන්න අපි අනන්ත එක දාමු ඍණ අනන්ත වර්ගය ධන හත අර විදිහට වර්ග කරන්න ඍණ අනන්ත වර්ගය ධන වර්ග විදිහට වර්ග වෙනවනේ නේ සම්පූර්ණ වර්ගයක් නෙමෙයි. ඒ කියන්නේ ධන අනන්තයක් විදිහට එනවා. හැදෙනවා. ඒතර උත්තරේ තේක ධන අනන්තය. හරිද? උඩයි එකකට දාන බලමු ඉස්සෙල්ලා අපි ඍණ අනන්තය කියන එක ගන්න. හරිද? ඉතින් කිය. නාමයේ උත්තරේ මොකද්ද කියලා අහනවා. මේකට උත්තරේ දෙකයි. මම අර කිව්වේ මේ දෙක බිඳුවල යනවා. එයි 3 බෙදීම අනන්තයයි. ඉතින් 4 බෙදීම අනන්තය නෑ. ඉතින් මේ දෙක අනන්ත බෙදීම බිඳුවල යනවා කියලා හරිද? තාමත් නේද? ඉතින් බලන්න නේද? හරි. මෙන්න මෙතන. අපි හිතමු ආරගේ ඍණ අනන්තය දැන් මොකක්ද දෙන්නේ කියලා ඇහුවා එකේ ඍණ අනන්තය දැන් මොකද හිතන්නේ දැන් මෙතන 2 දෙක දාමු 2 බෙදීම 3 වාරයක් ඍණ අනන්තය කියවා ඍණ අනන්තය හරි 2 බෙදීම ඍණ අනන්තය හරි ඒක තුන බිංදුව ගන්න උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ ඍණ අනන්තය දැන් මොකද වෙන්නේ වෙනසක් වෙන්නේ උත්තරේ බිංදුව ඒක මෙතන හිතන්න ඕනේ හරි බැරි නේද දෙවෙනි ධන ධන ඍණ කියලා ඉන්න බිංදුව කියලා ලියන්නේ නැහැ නේද මේ විදිහට කියන්නේ ප්‍රතිල බලන බිඳුව කියලා ඉන්නේ දැන් හරි අපිට තියෙන දැන් තියෙන විදිය මේ ගණක් තිබුණා තින්ද කියලා දිර නැන්නේ හරි
මේ පටන් ගන්න එකෙන්. ඒතර එකෙන් පටන් අරන් ගත්තා මොකද ඉඳලා ඉන්නේ මූල තුන බෙදීම දෙකයි. හරිද? ආ එකට මූල දෙකයි. හරිද? ආයි මොකක්ද දෙන්නේ? මෙතන අයිපත ලිව්වා භාගයයි ආයි බිංදුවයි. හරිද? ආය අර වෙනම සයින් නැති කියමත තියාගන්න ඕනේ. එකද මත තියා තමයි. ඒ කියන්නේ අර පැත්තර අනේක අපි පරස්පරව ලියන්න මේ පැත්තර. මේ පැත්තර ගියන සෙට් එකම බිංදුව භාගයක මූල දෙක මූල තුන බෙදීම දෙක එකයි කියන එක. ඒක කිලිම මේ පැත්තෙන් පටන් අරගෙන ලියා ගන්න එක. ආය මූල තුන බෙදීම දෙක එක ඇර මූල දෙක භාගය බිංදුව. හරි? දැන් tan වලගේ ගන්න බින්දුව. tan වලගේ ගන්න තියෙන කිලිම මේක බෙදන්න. tan කියන්නේ මොකද්ද? tan කියන්නේ tan කෝණයක් ගත්තොත් tan theta කියන sin theta බෙදීම cos theta නේ. හරිද? sin theta බෙදීම cos theta. හරිද? ආ එතකොට ඔයාලා මොකද්ද මෙතන සම්? මෙතන තියෙන sin බෙදීම cos වල තියෙන. ආ දැන් කිලිම වගේ එහෙම කියන්නේ බින්දුව. ඒක මෙතනින් බෙදාගන්න ඕනේ. හරිද? එක බෙදීම බින්දුව එක මත අනන්තය. හරිද? එක බෙදීම බින්දුව අනන්තය. මෙතන බින්දුව බෙදීම එක බින්දුව. ඒක කියන්නේ දේනොත් නවල් මෙතන වෙන භාගයේ බෙදීම එක එක ඇර භාගයේ බෙදීම මූල තුන බෙදීම දෙක තියෙනවා මූල තුන තියෙන්නේ පැහැදිලිව මම පොඩි ලියවෙනවා ඉතින් වල වෙන භාගයේ මෙහෙම තියෙනවා භාගයේ බෙදීම මූල තුන බෙදීම දෙක ආය වල මතක තියාගන්න ඕනේ මූල තුන බෙදීම දෙක ඒකෙම ගත්තා නේ දෙකට දෙක කැපුවා කියන්නේ කරමුනේ තියෙන්නේ ඉතින් එක ඇර මූල තුන tan tan 30 යගේ මේකෙම හදාගත්තා බබුටක් ගල ගහගත්තා කියලා නෝට ඊට පස්සේ ආය මෙතන එක ඇර මූල දෙකයි එක ඇර මූල දෙකයි තියෙන මෙතන යට හරි ඉතින් එකර මොකද කියන්නේ දෙක කැපුවා එක මෙතනින්ම කපා ගන්නවා මල්ල එක පැහැදිලි ගත්තම් පේනවානේ එකයි උත්තරේ ඊපස් ආයි මෙතන තියෙන මොකද මූල තුන බෙදීම දෙකයි ඊළඟේ මූල තුන බෙදීම දෙකයි ඉතින් යට දෙකෙන් දිලා ඉලක්කන් දෙකනේ මූල තුන බෙදීම දෙක මෙතන තියෙන මූල තුන බෙදීම මෙතන තියෙන යට භාගය හරි භාගය භාගය මොකද දෙක දෙක කැපුවා එක උත්තරේ මූල තුන ඔන්නට අක්කලා ඔබ ගහගත්ත එක මතක වෙන්නේ හරිද දේනවා නේද මෙතන සයින් බෙදීම cos කියන tan tan එකක් හදාගත්තා මේ මම. උතර මෙටි කියන උත්තර මේක කෙලින්ම මත දාන බලන්න කෙලින්ම වාරගෙන මොකක් හරි නේද? පැහැදිලිද? ඒක වකු මත දාන දේ තේරුම් තියෙන කෙනා කියන අය කියන්නේ ඔයාල කාටිල ඔක එකපාරට බෑනේ. පැහැදිලි නේද? මේක ඕනේ නෑ මෙතන මම අපින් අර කෝණ දෙද්දි sin අහන්නේ 35 එම අහන්නේ නැති. ආයි කියන්නේ කියනවනේ. හරි පොඩ්ඩක් හරි. ඔයාලා මේ උඩට ටික ලියා ගන්න තියෙනවා උඩට ටික මං කොයි උඩට ටික පොඩ්ඩක් ඒක එකක් මතක තියා ගන්න වෙනවා කියන්නේ මුකුම මතක තුන කරන්න බෑ කියන්නේ එක පාට මුකුම දන්න තියන්න බෑ එක එක පාට පාඩම් කර ගන්න වෙනවා ඔයාලා මං කොයි මෙහෙම අගුව ගහ ගන්නවා අගුව ගහගෙන sin cos tan කියලා දාන්න ඊපස්සේ ලියන්න දැන් සමහර දේ බිංදුව 30 45 60 නේ යන්නේ හරිනේ 90 නේ යන්නේ හරි ඊටපස්සේ ඔයාලා මොකද කරන්නේ ඉස්සෙල්ලා බිංදුව හරිද බිංදුව sin බිංදුව බිංදුව කියලා මතක තියාගන්න sin 30 භාගය කියලා මතක තියාගන්න sin 45 එක ඇර මුල දෙකයි කියලා මතක තියාගන්න ආය sin 60 මුල තුන බෙදීම දෙකයි ආයි sin 90 එකයි කියලා මතක තියාගන්න හරිද දැන් ඔයාලට sin මතක තියාගත්තනේ හරි පැටලුවක් එන්නේ මං කොනේ මෙතන එක ඉලක්කම තියෙනවනේ sin 90 කනේ මෙතන මේ පැත්ත ඉඳලා පටන් ගත්ත ටික මෙතන cos මුලින්ද ලියාගෙන යන්න මුල පැත්ත ඉඳලා ඒ කියන්නේ මොකද එක දාගන්න බිඳුවට ඊපස්සේ මුල තුන බෙදීම දීගෙන යන 30ට ඊපස්සේ එකර මුල දෙක එතනමයි ඊට පස්සේ භාගයනවා මෙතෙන්ට බිඳුවට මෙතෙන්ට මේ පැත්තට ආපු සෙට් එක මෙහෙට ආපු සෙට් එක මේක අනිත් පැත්තට කරකවලා මේ පැත්තට ලියාගෙන යන්න ඒතර ඔයාලට එක මතක් වෙනවා හරි දැන් ඊට පස්සේ tan හොයාගන්න බෑ මං කොහොමද tan කියන්නේ sin බෙදීම sin theta බෙදීම cos theta tan theta tan x හරි ඔක්කොරික හරි බෙදීම ඊට හරි ඒක ඔයාලා මොකද කරන්න ඕනේ මෙතන කෙලින්ම බෙදන්න මේ බිංදුව බෙදීම එක බිංදුව බිංදුව වෙනවා නේද බිංදුව මෙතනින්ම බෙදන්න මේ පැහැදිලි ගත්තද මේ දෙක දෙක කැපි යනවා මෙතනදී එක බෙදීම භාග බෙදීම දෙක නේද කැපි යනවා මෙතන ආ එක ඇර මූල දෙක එක ඇර මූල දෙක එක මූල දෙකට මූල දෙක කැපෙනවා ආ මූල තුන බෙදීම දෙකයි භාගය තියෙන්නේ ඒ යට මූල දෙකට දෙක කැපෙනවා ඊට පස්සේ ආ මෙතන තියෙන්නේ එක බෙදීම බිංදුව එක බෙදීම බිංදුව කියන්නේ මෙතනදී අනන්තය මෙතන අන්ඩිෆයින් කියලා නේද අනන්තය කියලා හරි මෙතන අන්ඩිෆයින් කියලා සමහර තැන් වලින් අනන්තය කියලා මම මෙතන ලිව්වා හරි 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 ඒක දන්නවද මේ පොඩ්ඩක් කියලා දුන්නේ මේ වකුව ගන්න දිය ඒක ඕනි වෙන ඉඳලා ඉස්සරහට තමයි ආයතනය කරනකොට තේරෙනවනේ හරි නේද හරි මම තේරෙන්නේ නැති කියලා ඒක පොඩි මෙතනද කියලා දුන්නේ මතක තියාගන්න මෙතනද එක එක විදිහ තියෙන මතක තියාගන්න මම මේ සීරියක් කියලා ඉතලා මතක තියාගන්න මම දන්නේ නැහැ අමාරුයිද කියලා හරි නේද ආය කියලා ආය කියන්නේ කියනවා තේරෙන්නත් දෙකයි සරයන් ආය කියනවා කියලා එක්කෙනෙක් කියනවා හරිනේ දැන් මම මේක ඔබට ආය ආය පාර පැහැදිලි කරන්න දෙනවා පොඩ්ඩක් කෙනෙක් කියනවා කියන්නේ දැන් ඔයාලා බලලා ඉන්න ඉතින් මම එහෙම කෝ කියා කරලා ඉන්න ඔයා බලගන්න සරයන් හරි තේරුණා තේරුණාද එයාම මට අහපු එක්කෙනා ආය කියන්නේ කෙනෙක් කියනවා නේද දන්නේ හා තේරුණා නේද හරි ආ තේරෙයි ඉතින් අවුල නැහැ නේද තේරුණා නේද ගැටලුවක් නැහැ නේද තේරෙනත් කියන්නේ මොකද මේක මේ මේක මේ මම කියූප එක ලේසියෙන් නැති වෙන්න පුළුවන් මේ පොඩ බලා ගන්න ඕනේ වෙන ක්‍රමයක් තියෙනවා නැති මම දන්න දේ ක්‍රමයක් ඇති ඔයාලා අහුවෙන ලේසි කැමරේ බලන්න මම මට අපිට මෙතනටක් මේ වල ගියා දුන්නේ මේ විදිහට මට දැනන්නේ කියලා එක පාට ගිය ගමන් අපි බාහිර ගිය ගමන් කොලේ කොහමද අග්ගල ඔක ඇඳගෙන ඉඩයක් ගන්න ඔය ලියා ගන්න දැන් පැත්තෙන් ලියා ලියාගෙන ඔන්න බලන්න පුළුවන් ලේසි ආ මුදින් කල්පනා කරගෙන ඉන්න ඕනේ නැහැ හැබැයි ඔයාලා එක එක එකක මතර තියන් ඉන්නවා
sin එකේ මතක තියාගන්න ඉන්න වෙනවා හරි නේද තේරුණානේ හරි හරි ඒක මතක තියාගන්න අනිවාර්යයි හරි තාම මෙතත් තියෙනවා හොර කියන දණකේ පොඩ්ඩක් දෙන්න මයික් ඇහෙනවද මේ කරුණා පොඩ්ඩක් ඇහෙනවද හරි ඒ මෙතත්ද තියෙනවා මටත් කියන්න කවුරු හරි මේ සිතු කරනවා හරි දැන් ඒක පොඩ්ඩක් කරා හරි දැන් මේක උඩ මතක තියාගන්න හරි මම උඩට කියන දාන හදන්න බැරි මෙතන දැන් මං කියව මෙතන මේ වෙන මේ කෝණයට මෙන්න මේ වෙන සයින් එකද අපි දීලා තියෙනවා හරි මේ මෙතන දැන් සයින් 75 මේ ගාන ඔප්පු කරන්න කියලා මෙතන හරි මම ගාන මම හදන්න හරි තේරෙන හරි මෙතන සයින් 75 කියන තියෙන්නේ සයින් 75 කියන අපි ලියන්න බං කොහොමද අපි දැන් අර සයින් 30 දන්නවා අපිනේ සයින් 45 දන්නවනේ සයින් 45 දිහා යුතු කරමු කියදෙන්නේ සයින් 75 වෙනවනේ හරි අන්න හිතා හිතන්නේ කියනවානේ ආ ඒතකොට එහෙම දාන්න පුළුවන් අපි එකපාරට 75 කැල්ල එකේ වුණා කියනවා කැල්ල එක නැතුව මේ බාහිර දුන්නොත් අනේ ගියා මේක පුරලා දෙන්න ගියොත් එහෙම ඒක සයින් 30 45 නේ අපි මෙහෙම ලියා ගන්න සයින් 30 ධන 45 හරිනේ හරි ඊට පස්සේ සමානයි දැන් මං ගුවේ මොකද මේ තියෙන්නේ මේ සූත්‍රෙ මේක දැන් අර බලන්න මේක පළවෙනි පදේ ඒතර පළවෙනි පදේ මොකද සයින් 30 හරිද වැඩි කිරීම දෙවෙනි පදේ මොකද්ද දෙවෙනි පදේ කියන්නේ cos cos එක දෙවෙනි පදේ cos වාරයක් cos 40 cos 45 හරිද ධන දැන් ඊට පස්සේ මොකද්ද කියන්නේ අනිත් පදේ sin આવොත් දැන් sin 30 එකත් ඉස්සලා මේක ගන්න දැන් sin 45 කියන sin 45 හරිද ඊට පස්සේ cos වලට 45 පළවෙනි එක ආ මේකට ගන්න sin cos 30 කියන හරිද හරිද හරි දැන් sin 30 දන්න මං කිව්වේ මොකද්ද sin 30 දැන් අත බලන්න ඉන්දිය භාගයයි හරිද ඊට පස්සේ වැඩි කිරීම තියෙන්නේ cos 45 කියන්නේ කීයද එකයට මූල දෙකයි අර වගේ මම දැනන නිකම් කියනවා ධන sin 45 කියන්නේ එකයට මූල දෙකයි හරිද ආයි cos 30 කියන්නේ මූල තුන බෙදීම දෙකයි හරි හරි දැන් ඔයාලට මේ උත්තරේ ගන්න කියන්නේ මේ උත්තර වලට කපාට පේන්නේ හරි මෙතන බලන්න හොඳට දැන් ඔයාලට පේනවා මේකේ දෙකේම තියෙනවා මේ දෙකයි මූල දෙකයි දෙකයි මූල දෙකයි දෙකේම දෙනවා අපි ඉතින් ගත්තා ඒක යට දෙකයි මූල දෙකක් කියලා ඉතින් ගත්තා ඒකනේ හරි بس මොකද එතන ඉතුරු වෙන්නේ මෙතන ඉතුරු වෙනවා එකක් හරිද ධන මෙතන ඉතුරු වෙනවා කීයද මූල තුනක් හරිද අරකම තමයි උත්තරේ මේ එක ධන මූල තුනකින් මාරලා තියෙන මූල තුන ධන එක කියලා හරිද පැහැදිලි උත්තරේ තමයි තේරුණාද දැන් දැක්ක දෙක ගන්න හදපදි අපි තන කැල් එක නැතුව කැල් එක නැහැ කියලා ඉතලා හිතන්නකො කැල් නැහැ කියලා දුවත් අපිට 45 කින් ලියා ගන්න පුළුවන් 30යි 45 ලෝ හිතන්න මෙහෙම තිබ්බ කියලා හිතන්නකො 3 105 කියලා 105 කියලා බසයි තර කොහොමද කියන්නේ sin 105 දීලා තිබ්බොත් ඔයාලට යන්න පුළුවන් 60 45 කියලා යන්න පුළුවන් නේ 60 45 කියන දේ දන්නවනේ ඒතර ඒ දෙක දාගෙන මෙතන ඔයාලා මේ සූත්‍රය දාන්න හදාන්න පුළුවන් නේද හරි එහෙම දාගෙන ලියන්න පුළුවන් ඒතර මෙන්න මේ සූත්‍රය දාන්න පුළුවන් කෙලින්ම ඒතර මේ සූත්‍රය මතක තියා ගන්න ඕනේ ඕනිනවා නම් ඒතර දාන්න පුළුවන් හරිනේ පැහැදිලි නේද ඒක? ගැටලුවක් නැහැ නේද? ආ දැන් මෙතන මේ මෙතන ආයි පොඩි දෙවෙනි එකක් පොඩ්ඩක් හදන්න. මේ අතර නවත්තන ඕනේ නේද? හරි. මේ අනේ පොඩ්ඩක් විලා මේ පොඩ්ඩක් හදලා දෙන්න මට පුළුවන් නෑ පැය දෙකමාරක් විතර වෙලා මදි. ඒවලට මම පැහැදිලි කරන්න ටයිම් එකත් එක්ක කියා දෙන්න පුළුවන්. මන්දන කරගන්න පුළුවන් ඉතින් මේ ටික ඔක්කොම මේක. ඔයාලට උඩින් පල්ලින් කරන්නත් බෑ නේද? පොඩ්ඩක් ඒක පොඩි ටක් කියන්න හරි මම නැත්තා. එනි මේක තමයි සයින් දෙකයි එන්නේ තියෙන්නේ. දැන් ඔයාලට මේක පාට හිතා ගන්න බෑ මොකද තියෙන්නේ. පහට පටන් ගන්න පුළුවන් ලින්ක් එක පොඩ්ඩක් අර සමහරක් කරලා පරක් වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ගන්න. ඇද්දි process එකේ චුට්ටක් වෙලා යනවා. ඒකයි වෙන්නේ. try එකක් දෙනවා අපි ගන්න. ඒකට පොඩි වෙලාවක් යනවා මේ ඒක පහු වෙනවා. ඒකයි ලින්ක් එකේ ප්‍රශ්න තියෙනින්න. ඒකට කතා කරලා එපේ ගන්න ලින්ක් එක. ඒකට කතා කරන සමහර දේ නැති වෙන පුළුවන්. ඒක වැඩ වෙන්න පුළුවන්. හරි. දවසක් try එකක් දීලා ගන්න මේක. කතා කරලා. කිව්වට සර දැන් ඒකට කතා කරලා සර ලින්ක් එක දීලා හිමනේ ගන්න. ඒකයි මෙතන ප්‍රශ්නේ වෙන්නේ. 6 වෙන්නේ නැත්නම් පහට ගන්න හිටියේ. මොසම ගේම දීලා ගන්න මේක ලින්ක් එක අපිට මේ පිළිමින ලින්ක් නේද මේකයි පස්සේ තියෙන්නේ හරි හරිනේ හරි දැන් sin එක මම කියන්නේ මෙතන a නේ දෙකයි එන්නේ තියෙන්නේ ඔයාලට මේක ලියන්න පුළුවන් a ධන a කියලා දෙකයි එකේ මොකද a ධන a කියලා ලියන්න පුළුවන් මෙතන ඔව් පුළුවන් නම් හොඳයි දැන් කියනවා මේක කට්ටියම කතා කරලා ගන්න කියලා එක්කෙනෙක් මේ හැමෝටම කියනවා ඉතින් මේකයි කේස් එක වකා දැන් ඉන්නලා තියෙනවා දෙන්න ඒගොල්ලෝ අදිමදි ගන්නවා නේ නේද ඒක ප්‍රශ්න වෙනවනේ ඒක ගන්න හැමදෙයක්ම මොකද්ද කියලා ඒක දැන් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ
අර ලින්ක් එක තල්ලි දීලා ගන්න පුළුවන්. ඒක ඩේටා ලැබෙනවා ඉතින්. ඒක 50000ක් වගේ දීලා ෆ්‍රී නෙමෙයි එඩියුකේෂන් එක විතරයි ෆ්‍රී තියෙන්නේ. හරි. ඒ අර සයින් නේද නේ හරිනේ. මෙතන සයින් නේද නේ කියලා මෙතන සයින් ඒ ඒක කිීමේ කියන්නේ දෙකයි නේද දන්නව නේද? පොඩි බේසික් තියෙන්නේ. ඒ වගේම මෙතන හදාගත්තා නේ. මේන් මේක ඔප්පු කළා මෙතන මේ අපිට ගණන් ඔප්පු කරන්න කිව්වා අපිට ඕනේ ඉතින් මේ හදාගන්න. අපි හදාගන්නේ තියෙන මෙතඩ් වල ගණන් වල තියෙන මෙතඩ් වලටම අපිට ඕනේ විදිහට ගණන්ක් හදනවා. හරිනේ. නැතු අපිට ඕනේ විදිහට හදලා කියලා මේක මේ හිම නෙමේ. මෙතඩ් ටිකක් තියෙනවා. මේ මෙතඩ් ටික ඉගෙනගෙන මේ මෙතඩ් වලින් තමයි ගණන් හදාගන්නේ. හරිනේ. ඒකයි ගණන් හදනවා කියන්නේ. ඒක ඒක ඕනේ තැනක ඔප්පු ලෝකෙ කොහෙ ගියත් ඔයාලට මේ මෙතඩ් එක තමයි පාවිච්චි කරත් හරි. ඕනේ වෙන ඕන ලෝකෙ ලෝකෙ ඕනේ තැනක මේ හදන ක්‍රම අපි ඉගෙන ගන්න එක මේ ලෝක ඕනිම කැම්පස් එකක ඕනිම තැනක මේ තියරිය තමයි යන්නේ. මේ අපි ලංකාවේ අපි ඉතර ඉගෙන ගන්න එක නෙමෙයි. හරිනේ. ලංකාවේ ඔක්කොම කැම්පස් වල හරි ලෝක ඕනිම හරි. මේ ප්‍රධානම මේ ගණිතඥයෝ වාගෙන තියෙන මෙතඩ් මේ හරි. ඔය කොපයිද කරන ස්වමී වගේ මේ හැම එකකටම එක එක මෙතඩ් කට්ටි වාගෙන ඔක්කොම තනි විශයක් විදිහට කරන එකක් කරන්න හැදුවේ හරි. හරි. දැන් මෙතන මතක තියාගන්න මෙතන ඒ දනේ. හරි. දැන් ඔයාලා කොහොමද කියන්න පුළුවන් මේ මම කලින් කිව්ව විදිහ නම්. ඉතින් මොකක්ද වෙන්නේ? sin a පළවෙනි එකේ කොහෙකටයි cos a හරිද? දැන් ආයේ දෙවෙනි එකේ තියෙනේ මාළුනේ. a මනේ තියෙන ඉතින් ආයේ මොකක්ද මේකම තමයි එන්නේ. sin a cos a හරි. මෙතන ඔයාලා පේනවා මෙතන මේ sin a cos a කියන්නේ එකමනේ. ඒ දෙක එකතු කරලා බලන්න x x වගේනේ තියෙන්නේ. ඒක කීයද? දෙවාරයක් sin a cos a හරි. හරි. ඒක ලොකු දෙයක් නෑ. නිකන් පොඩ්ඩක් බොරුවට පොඩ්ඩක් වලට මේ ප්‍රධාන පොදු කරලා දිනා හරිද හරිද එහෙනම් මම මේක ක්ලියර් කරනවා දැන් හරි නවත්තු මම 8 ඉඳලා හරි හරි මම මේ ස්ටොප් කරනවා රෙකෝඩින් එක ස්ටියා කරගෙන හරි ගැටලුවක් තියෙනවා කියන්නේ පස්සේ දිනන කියන ඔබ මොකද්ද ආ හෙට මොකද්ද කරන්නේ